නමෝ බුද්ධාය සතහම් කතිකාව නමෝ බුද්ධාය අද අපි සුපුරුදු ධර්ම කතිකාවතර තමයි අපි පැමිණ සිටින්නේ නමෝ බුද්ධාය වැඩසටහනට නා බුද්ධාය වැඩසටහන තුලින් දැන් වෙනකොට හැමදාම මම කියන දෙයක් තමයි හැඳින්වීමක් හැටියට අද වෙනකොට අපි ඇවිල්ලා තියෙන මේ ගමන ගැන ගතකොත් මේ වැඩසටහන් කීපය තුලදී යම් මෙලියක් ඉටු කර ගැනීමට අපිට හැකියාවක් ඇති වෙලා තියෙනවා අපි ලොකු ස්වාමීන් වහන්සේ හන්දා මෙතන තිබුණු ওই ගැඹුරු ධර්මයන් සහ සරල ධර්මයන් හෝ අපි අතරමං වෙලා තිබුණු යම් යම් ස්ථානයන් ওই සම්දිස්ථානයන් හැටියට කියන්න පුළුවන් ඒවා මගහරවාගෙන ඉතින් ඔබට ක්‍රියා කරවීමට අපිට සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට යා හැකි මගක් දැන් යම් තාක් දුරට අපිට දිස් වෙනවා. දැන් මේ ධර්මයේ හැසිරීම අනුව සහ ධර්මයේ කොහොමද මේක වටහා ගැනීම කියන එක හැම ප්‍රතිකරයක්ම අපි ගත්තොත් එහෙම හැම පැත්තෙම මේ හා සම්බන්ධව අද වෙනකොට ධර්ම කතිකාවත් සහ වෙනත් ආකාරයකින් අපිට පුරුතපත හරහා මේ දැනගැනීමට හැකියාව තියෙනවා. ඒත් හරියමග වටහාගෙන හරිතන්ට යා යුත්තේ ඇයි කියන එක තමයි අපි දැනගත යුත්තේ. නැතහොත් වෙන්නේ මේකේ කාලය කොච්චර අපි අපතේ යවනවද කියන එකත් මේ අපි ලබාගත් මනුෂ්‍ය සම්පතදී මේ සම්පත තුල අපට යා හැකි මාර්ගය දිගු ගමන අන්න එතනදී වේලාව පමා කරගන්නේ නැතුව කෙටි වේලාවකින් හරියට ධර්මය අවබෝධ කර ගැනීමට ඒ නර්මස්ථානය අපිට හැකියුණොත් අල්ලා ගන්න එතනින් අපිට ඔබට යෑමට යන කාලය මම හිතන්නේ අර අපිට හුඟක් ප්‍රතිඵලදායි ලෙස අපිට පාවිච්චි කර ගැනීමට හැකියාවක් ඇති වෙනවා. ඉතින් අපි කතා කරා බොහොම සති සම්පජාන්නේ ගැන ධර්ම විචය සත්ව බුද්ධයන් ගැන ඇතුළත තියෙන මේ දිය ගැන අපි කතා කරා. තවදුරටත් අපි විශ්ලේෂණය කරනවා ඒ ගවම පරිසම්පාදේ ගැන කතා කරා. ආනාපාන සතියනි වැනි භාවනා ක්‍රම වේදයන් කොයි ආකාරයෙන්ද අපි උපයෝගී කරගත යුත්තේ ධාතු මනසිකාර්ය මෙවැනි දේවල් තුලින් අප ලබා වටහා ගන්න කෙසේද අපි තියෙන උඩඟුකමක් තියෙනවනම් නැතහොත් අපිට තියෙනවනම් යම් කිසි විදිහේ ව්‍යාපාදයක් නැති වෙනවනම් ඒහා සමානව ඒවා නැති කර ගැනීමට අපි ප්‍රයෝජනවත් ගත යුතු භාවනා ක්‍රම වේදයන් ගැන අපි කතා කරා. ඉතින් අදත් එවැනි මාතෘකාවන් කීපයක් අල්ලාම අපිට තියෙන ගැටලු निराකරණ ගැනීමට මේ අවස්ථාව අපි ප්‍රයෝජනවත් ගමු. ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න අපිට මේ මඟ පාදා දුන්නාට එමත්වතාව මම කියනවා. ඉතින් ඒසේ කියමින් මම ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා අද වැඩසටහන ආරම්භ කරන්න. ලොකු සොයනanse දැන් අපි මේ බොහෝ දුරට කතා කරමින් හිටියා මේ විවේචනය කිරීම සිදුරු කැසීමෙන් මේ ඒ කියන්නේ මේ විවේචනාත්මක ලෙස බලනත් ධර්මයේ තියෙන මේ කොහොමද මේ ධර්ම එක් විදිහකට අපි බලන්නේ තවත් කෙනෙක් කියන්නේ කෙසේද මේ වැනි දේවල් ගැන අපි කතා කරමින් හිටියා. දැන් මේ සම්මත නියාම සූත්‍ර තුනක් විතර තියෙනවා එතන. එතනත් මම මේකම දැක්කල කුසන්නanse. දැන් මේ හා සම්බන්ධව මොකද අපිට තියෙන කාලය බොහොම කිටි කාලයක් තියෙන. ඒ කිටි කාලේ තවදුරටත් එහාට මෙහාට ගිල්ලා වල්වදින් නැතුව කොයි ආකාරයෙන්ද මේ අපි ධර්මය ලබා ගත යුත්තේ කියන තැනක්. අන්න එතන එවන්නක් තියෙනවා ලොකු සයන්ස්. ඒක ගැන තවදුරටත් පොඩ්ඩක් අපිට පහදා දෙන්න පුළුවන් ලොකු සයන්ස්. නමෝ බුද්ධාය. හැමෝටම තෙරුවන් සරණයි. සම්මත නියම කියන එකේ අදහස මාර්ගයට පැමිණීම. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය. මට මතක හිටියේ ඒකේ තියෙන හොඳ වචනයක්. සුනන්තෝපි සද්දම්මයි. බණ ඇසුවත් අර ශ්‍රද්ධාව නැත්තම් එහෙම නැත්තම් සිදුරු වෙන අදහසින් ඉන්නවනම් එතකොට තමන් ඒ ධර්ම තමන්ගේ මතේ ඒකත් එක්ක මේ ගැටෙමින් පවත්නවනම් ඒක තියෙන සුනන්තෝපි ශ්‍රද්ධා මන් ධර්මය ඇහුවත් අබබ්බෝ සම්මත් නියම පාපණිතුම් සම්මත් නියාමයට පැමිණෙන්න අභව්‍ය කියන වෙන්න බෑ කියන අභව්‍ය කියන්නේ භව්‍ය කියන්නේ සුදුසු වෙන අභවිකෙන නුසුදුසුයි කියනවා සම්මත නියාමයට. ඒ කියන්නේ මේ මාර්ගයට වැටෙන්න සුදුසු නැහැ කියනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය බණ පොත් කියව පමණින් එහෙම නැත්නම් ධර්මයේ ශ්‍රවණය කළ පමණින් එහෙම නැත්නම් දහම් සාකච්ඡාවලට සහභාගී වෙච්ච පමණින් එයා ධර්මයට මාර්ගයට වැටෙන්න සුදුසෙක් වෙන්නේ නැහැ. මාර්ගයට වැටෙන්න සුදුසෙක් වෙන්න නම් එයා ඒ තමන්ගේ මතිමතාන්තරත් එක්ක ධර්මයේ පිළිබඳ විග්‍රහය කලවම් නොකරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඊළඟ පුවත්පත් වලින් එක එක අයගේ අදහස් වලින් අපි දන්නා අපි පුංචි කාලේ හැමදාම අපි ඉස්කෝලේ ලියන්න ඕනේ අපි පඬිවදන් කියලා. එක සිංහලයෙකුගේ කීමක්. එහෙම නැත්නම් අපි එක රජ කෙනෙකුගේ කීමක්. එහෙම නැත්නම් රහතන් වහන්සේ නමකගේ කීමක්. ඒක බුදුරජාන් වහන්සේ කීමක් මේ පඬිවදන් අතර නැහැ. කොහෙවත් ඉන්න සුද්ධිකුගේ නමක් දාලා අපි පඬිවදන කියලා හැමදාම ලිව්වේ ඕවා. ඉතින් ඒ වගේ අපි කාලයක් තිස්සේ පරගති විඥානය පවත්වලා
ඊළඟට පරගති සංස්කෘතියකට ආවඩලා. ඊළඟට ඒ සංස්කෘති අනුසාරයෙන් අපේම දේවල් අපි දයා රහිතව විචාරය කරන්න පටන් ගත්තු නිසා අපට ධර්මයට එන්න තියෙන ඉඩකඩ ඔක්කොම වැහිලා ගියා. ඒක නිසා මොකද්ද වෙන්නේ? එක්ක අන්ධෙක් වෙයි, එක්ක පොහු විචාරකයෙක් වෙයි. ඔය දෙකෙන් මෙහා මධ්‍යස්ථ බුද්ධිමත කියලා බලන්න තියෙන හැකියාව නැතු වෙනවා. ඒතර තියෙන උතන උඩඟුකමකුත් තියෙනවානේ උතන විශේෂයකට. අන්නේ ඒ උඩඟුකම නිසා අපිට ලෝකේ තියෙන එක එක මති මතාන්තරත් එක මේක කලවම් කරගන්නවා. එක්ක තමන්ගේ මති මතාන්තරත් එක කලවම් කරගන්න, හා එහෙම කොහොමද, අරම කොහොමද කියලා කලවම් කරගන්නවා. එතකොට එයාට අර ශ්‍රාවකයෙක් තුළ තිබිය යුතු අහිංසකකම, ශ්‍රාවකයෙක් වහා සිත, ඒ කියන්නේ ඒ ධර්මයේ කෙරෙහි කරුණ සහිතව සිත පහදවා ගන්න පුළුවන්කම, ඒ ධර්මයට හිස නමන ස්වභාවය, ඒ කියන්නේ මෘදු ගතිය, ඒ ධර්මයේ තියෙන එක ਵਿਚාරයකට ධර්මයේ අනුසාරයෙන් ඒ මේ මෙනෙහි කරලා බලන එක, මේ ලක්ෂණ වලින් තමයි සම්මත නියමයට පත් වෙන්නේ. එහෙල මේ ලක්ෂණ නැත්තම් බෑ. ලක්ෂණද ඕකටම හරියනකම් මම තව පැත්තකින් දැක්කා. තවත් ස්වයංනාසික එකක් මම මේ වර පොඩ්ඩක් ඉන්ටර්නෙට් එක බලනකොට එතන කියලා තිබ්බා මේ මාර්ගයේ විවිධ මාර්ග වලින් යන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ තියෙනවනම් උපාදානෙ ඔතනදී නැති කරගත්තොත්, අපි මෙතනින් ඇති වෙන උපාදානෙ කොහෙන් කරත් මේ ආසාව තෘෂ්ණාව සහ උපාදානෙ නැති කරගත්තොත් කොහොම කරත් ওই මාර්ගයට කැරකිලා වැටෙනවයි කියලා. කාලයක් යන්න පුළුවන්. හැබැයි ඒ වුණාට විචිකිච්ඡාව තිබුත් ඒ විචිකිච්ඡාව බලන්න, ඒකට ඇලෙන්න එපා. විචිකිච්ඡාව කියන්නේ මොකද්ද කියලා අධ්‍යයනය කරන්න බලන්න, සහ අර ගතිය තියාගෙන වැඩ කටයුතු කරොත් මාර්ගයට වැටෙනවයි කියලා. මාර්ගයට කියන්නේ මේ ධර්මයට එන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් කියන කතාව. එතන කොහොමද ලකුසන? ඒක මෙහෙම මහත් වෙන්නේ. දැන් සාමාන්‍ය මට මතකයි මම ධර්මයේ ගොඩාක් ඉගෙන ගන්න කාලේ මට හරියට සැක බහුල කෙනෙක් මම. මට හරියට සැක තිබුණා. මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ කියලා හරියට සැක. දැන් සැකේ ඇති වෙනකොට මම ඒක අතහැරියේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ සැකයක් ඇති වෙනකොට ඒ සැකේ නිසා අතාරින එක. මං සැකේ නිසා අතෑරියේ දැන්. ඒ මගේ සැකේ තුලින් හටගන්න ප්‍රශ්න මං පැත්තකින් තිබ්බා. ඒක ධර්මෙත් එක කලවම් කරගත්තේ නැහැ. ධර්මයේ දිගටම කියවමින් ඉගෙන ගනිමින් ගියා. මං ඒකට අධ්‍යයනය කරනවා කියන වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. අධ්‍යයනය කරනවා කියලා අපි නූතන භාෂාවේ කතා කරන්නේ ස්ටඩි කරනවා කියන එකනේ. ඒකේ තියෙනවා අපිට නිකන් ස්වාධීනව බලන්න ඕන ක්‍රමයක්. එතකොට ඒක ශ්‍රාවකයෙක් නෙමෙයි යා. ධර්මයේ සම්බන්ධයෙන් අපි නිකන් කතා කරන දේ මමත් ධර්මයේ ස්ටඩි කළා, මමත් ධර්මයේ ස්ටඩි කළා කියලා කියනවා. ඒ ස්ටඩි කරනවා කියන එකේ අර්ථේ යමක් අපිට අදාළ රටාවලින් ඉගෙන ගන්නවා කියන එකයි. මෙතනදී ඒක නෙමෙයි කරන්නේ. ශ්‍රාවකයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ශ්‍රාවකයා කියන්නේ අසන්නා. නැත්තම් ඒක ඉගෙන ගන්න ඒ ක්‍රමයට. ඒතකොට මේ ශ්‍රාවකයාට මේ අදාළ ක්‍රමයේ තමන් තුළ පිනෙන් තියෙන්න පුළුවන්. දැන් ඉතින් මම අර ධර්මයේ තුල තියෙන අර සැකසහගත කරුණ පැත්තකින් තියලා ධර්මයේම කියවන්න ගියා. ධර්මයේම කියවාගෙන ගියා. කාලයක් යද්දී අර සැකත් නැතුව ගිහිල්ලා මට පැහැදීමක් ඇති වුණා මේ ධර්මයේ ගැන. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කරන්න දෙයක්. එතකන් කරන්න දේ පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ එතකන් අරක මේ මොකද්ද, මේක මොකද්ද මහතර තේරෙනවද? දැන් අලුතින් ඔය අහන අය ගොඩාක් කරන්න දේවල් තුල නෙමෙයි ඉන්නේ. තාම ඉන්නේ අර චිත්‍රි හදා ගන්න මුල ආරම්භකවදී චිත්‍රි හදා ගන්න තියෙන්නේ. මේ චිත්‍රි එක එක කෑලි අඩුයි. ඒ අඩුපාඩු තියෙන චිත්‍රි කෑලි පුරව ගන්න තමයි තාම ඉන්නේ. ඉතින් ඒවා ඉවසගෙන හිටියොත් ධර්ම ඉගෙන ගන්න ගානට චිත්‍රි හැදෙනවා. ඒ චිත්‍රි හැදුනාම කියනවා ඒ චිත්‍රි ඊට පස්සේ යට සුදුස්සෙක් වෙන්න අවස්ථාව තියෙනවා. දැන් අපි ධර්මයේ කෙරෙහි දැන් මූලික ප්‍රසාදය ඇති කරගන්න නැතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධින් තොරව මේ සත්වගට කිසි මේ සැනසීමක් එහෙම නැත්තම් මේ සත්වයාට ජීවිතයට ස්ථිරසාර විසඳුමක් නැහැ කියලා කරුණු සහිතව තේරෙනකම්ම අර ප්‍රශ්නවල ආපු ආවේ. ඒ ප්‍රශ්නවල පැත්තකින් තියාගෙන තමන් හැබැයි එතනින් තමන් ස්වාධීන වෙන්න ඕනේ. මේ කියන මහත්ත දැන් ප්‍රශ්න කියන ඒවා තමන්ගේ ප්‍රශ්න වලට අමතරව අනිත්‍යයත් තමන්ගේ ලොට ප්‍රශ්න දානවානේ. ඔව් අනිත්‍යයත් කියන ඔයාව ඔහොම කිව්වට මේ ප්‍රශ්නෙට මොකද්ද තියෙන්නේ උත්තරේ? එක දවසක් මට මතක ඒ වගේ එකක් ආවා. එක මහත්තයෙක් මට කිව්වා මට එක ප්‍රශ්නයක් තියෙනවා පුළුවන් නම් උත්තර දෙන්න කිව්වා. ඒ කාලේ මම මොකද්ද කියලා පිස්සු බල්ලෙක් ඔබ වහන්සේ ඉදිරියට එනවා, දැන් ඔබ වහන්සේ මොකද කරන්නේ කියලා ඇහුවා.
මංකිවා මං එක දන්නේ දැන් පිස්සු බල්ල එන වෙලාට මම ගහට එතන ගහක් තිබුත් ගහකට නැගී වතුරක් තිබුත් නම් වතුරට පණී මම මොකක් කරයිද දන්නේ නැහැ මං දුවයි ඒ නිසා ඒක ආපු වෙලාවට බලාගන්න එක මේල මට ඒක කියන්න බෑ කිව්වා ඒ ලෑස්තුණේ අර ප්‍රාණඝාතය කරන්නේ නැහනේ ඒ වෙලාවට මරන්න එනෝ නේද කියලා අහන්නයි ඒ වගේ අර පොහු ප්‍රශ්න මේ සමාජය තුළ තියෙනවා ඒ જાතිය එක එක ප්‍රශ්න තියෙනවා ඉතින් ඔය ප්‍රශ්න තියෙන මිනිසුත් එක එක ප්‍රශ්න අහනවා ඒ අහන්නේ පුද්ගලයා වටණ්ඩ වටෙල සන්තෝෂ වෙනවා මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න කවුරුත් නැහැ මගේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න කවුරුත් නැහැ කිකි තමන් අර ලාමක ආස්වාදයක් විඳ විඳ ඉන්නවා ඒ කාලෙත් තිබ්බා ඒ જાතියයි ඉන්නවා ඒ જાතියයි ඉන්නවා ඔව් ඒ මං මට ප්‍රශ්න මගයක් තියෙනවා මේ ප්‍රශ්නට කවුරුත් උත්තර දුන්නේ නැහැ කාගවත් ඒ උත්තරේ නැහැ ඒ උත්තරේ හම්බුනොත් මම ධර්ම හොයාගෙන යන්නේ එහෙම කී කෙනෙක් කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට මේ ධර්මය අයිති නැහැ හරි ලොකුසයන්න්ස් කියන විචිකිච්ඡාවක් ඇති වුණොත් එතන සැකයක් ඒක පැත්තකින් දිනන කට තමයි කටයුතු තමාගේ කටයුතු තමන් ධර්මය ඉගෙන ගන්න එක කරගෙන දිගින් දිගට කරගෙන යන්න ඕනේ එහෙම කරගෙන යනකොට ඒ කෙනාට ඒ ධර්මයේ හිතන්න පුළුවන් රටාවක් අහු වෙනවා. ඒක නැත්තම් මේ ධර්මයේ කියාගෙන දැන් ගොඩාක් වෙලාවට අපිට තේරෙන මේ ධර්මයේ කියාගෙන යද්දි තමන්ගේ ප්‍රශ්න නෙමෙයි මේ වෙන වෙනාගේ ප්‍රශ්න. වෙන දැන් අපි ගත්තොත් දැන් සමහරුන්ට ඇති වෙන ප්‍රශ්නය මේ ලෝකෙ මෙච්චර ජනගහන මොකද? මේ ජනගහන මොකද වැඩි වෙලා තියෙන්නේ? උත්තරේ ඒක නෙමෙයිනේ. එහෙනම් මේ ලෝකෙ ගොඩාක් මිනිස්සු මැරිලානේ. උපදින්නට නේ. වෙන වෙන ලෝකවලින් මැරිච්චයි නිපදලා තින්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්න වලට උත්තර හොයනවා තමන්ගේ ප්‍රශ්න අඳුන ගන්න නැතුව. මගමගත ලකුසානංශ උත්තරම ප්‍රශ්නයක් අර ලකුසානංශයකට උත්තර දුන්නා සමහර අයට අර වැඩක් නැහැ මේ හැමදේම අනිත්‍යයි කියන එක. ඒක මම තව තැනක දැක්කා. ඒකත් ඇත්තට ආශාවක් පැත්තට වැටෙනවායි කියන එක. දෙපා කොනේ කොන් දෙකක් උදන අර ශාස්ත්‍රවාදය උච්ඡේදවාදය වගේ මේක කොන් දෙකකට වැටෙනවා. එතනදී යම් කිසි විදිහකට අපේ මේ බුදුරජාණන් වහන්සේත් කිව්වේ ඉදිරියට යන්න. අපි මේකේ ධර්ම හොයන්න ආශාවක් තමතුල තිබිය යුතුයි කියන එක. අන්න ඒ තැනට කොහොමද පත් කරගන්නේ? දැන් සමහර කට්ටිය කියනවානේ මේක එක තැනකට ඇවිල්ලා මේකෙන් අර එතන බුදුරජාණන් වහන්සේට උද්‍යෝගය තිබ්බයි කියන එක මේක හොයාගෙන යන ඊට පස්සේ ඒකේ තියෙන ආසාව අතරන අවස්ථාවක් එනවා හැබැයි දැන් අපේ ආයත වෙලා තියෙන අතන අර මේක තියලා ඒක වැටෙනවායි කියන ඒ ධර්මයේ අහුවෙන කම් මේක හිටින්න පුළුවන් ධර්මයක් එක්ක තමයි යාට උද්‍යෝගය පිහිටන්නේ මේක ධර්මය බුද්ධ දේශනාවේ තියෙනවානේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න බෑ කියනවා 이르දිපාත නැතුව යම් ප්‍රමාණයකට ඕනෑම කෙනෙකුට යම් ප්‍රමාණයකට එයාගේ පිනට අනුව යම් කිසි ඉරිපාදයක් තියෙන්න ඕන කියනවා. එක්ක ඡන්දයක්, ඒ කියන්නේ කැමැත්තක්, එක්ක චිත්තයක්, ඒ කියන්නේ ශ්‍රද්ධා සම්පන්න විශ්වාසයක්, අදිෂ්ඨානයක්. ඊළඟට එක්ක වීරියක්, එක්ක විමර්ශා, විමස විමසා යෑමක්. විමසීම විචිකිච්ඡාවක් නෙවෙයි නේද? නෑ 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 නෑ. විමසීම විචිකිච්ඡාවට ඇති නෑ. විචිකිච්ඡාවට ආවට පස්සේ යන්න බෑ යාට එතනින්. එයා එතන සැකේ තුල රැඳිලා ඒ සැකේටම ඒ සැකේ ගොදුරක් වෙනවා ඊට දැන් මේ වගේ දැන් සාමාන්‍ය අපි ඒක තේරුවොත් විචිකිච්ඡාක ස්වභාවය දැන් සමහර අය ඉන්නවා බිරිඳ ගැන සැක කරගෙන සමහර ඉන්නවා ස්වාමියා ගැන සැක කරගෙන සමහර ඉන්නවා තමන්ගේ සේවකයෝ ගැන සැක කරගෙන මේ සැකේ තියෙනකන් යාට සනසෙල්ල ඉන්න බෑ ඒ සැකේ නැති වෙන්න ඕනේ ඉතින් ඒ වගේ ධර්මයේ කෙරෙත් එහෙම සමහර වෙනවා ධර්මයේ කෙරෙත් ඕක කළාට හරියන්නේ එකක් නැහැ බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා ඔය කිව්වට කවුද දන්නේ මේ රාතන් වහන්සේ රහත් වුණා කියලා කවුද දන්නේ කියක ඉන්නවා ඒ වගේ ලාමක සැක ආවොත් ඒ සැකේට පොඩ්ඩක්වත් ඉඳ තියන්න හොඳ නැහැ එතකොට එන අර එපා වීමත් එක්ක කොහොමද ඒ වගේ සැකයක් ආවොත් එහෙම නැත්නම් දැන් මම අනිත්‍ය ධර්මයේ මෙනෙහි කරගෙන දැන් මම මෙනෙහි කරගෙන ගිහිල්ලා මේ ළමයින්ට සලකන්නේ කොහොමද මට මේ ඔක්කොම එපා වෙයිද මට කරගෙන යන්න බැරි වෙයිද මගේ ව්‍යාපාරට මක් වෙයිද ඒක මං හිතන්නේ එක නිකන් රෝග මූලයක් කියලා. ඒකතර සමහර අය දාලා දිනේ ඒකත් එක ප්‍රත්‍යක් ආසාවක් හැටියට එක කොනක් කියලා. ඒක වැරදි එකක්. ධර්මීය කරයද්දී ඒක වෙන්න බෑ එහෙම. මොකද ලොකු සානස් මම මතකයි කියන එකට ලොකු දීප්තියක් එතන තියෙනවා කියලා. පැහැදිලිව කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට පෙන්ලා තියෙන්නේ පඤ්ඤා අනුත්තර ආභා. ප්‍රඥාව තමයි කියනවා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ආලෝකය. ති ශ්‍රේෂ්ඨතම ආලෝකයක් නම් ප්‍රඥාව. ඒ ප්‍රඥාව උපද්දවන්නේ ත්‍රිලක්ෂණෙන් නම්. ත්‍රිලක්ෂණයකින් ලාමක එකක්ද? ඒ කියන්නේ මේ ලෝක ස්වභාවයේ යථාර්ථයෙන් දකිනවා නම් කෙරෙක් ඒ යථාර්ථයෙන් දැකීම පිණිස දැක්කට පස්සේ යා ප්‍රබෝධයටපත් වෙන්නේ. දැන් හැමතැනම තියෙන්නේ කොහොමද? දැන් අපි ගත්තොත් මේ
ඒ අවස්ථාව ශ්‍රාවකයෝ ගැන තියෙන්නේ, සෝතාපන්න විච්ඡය ගැන, සකදාග විච්ඡය දැන් සමහර අටුවා කතාවල තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා ගැන කියනවා, මේ උපාසිකාව කියනවා, අද අපේ ස්වාමීන් වහන්සේ හරි පැහැදිලි රූපයකින් යුක්තව දැක්කා, උන්වහන්සේට අවබෝධ වෙලා වගේ කියලා කියනවා. ඒ වගේ නිකන් මේ කියන්නේ මිනිස්සුෙකුට යමක් ලැබුණාම තියෙනවා නිකන් ප්‍රබෝධවත් ගතියක් පේනවනේ. ඒක පේන්න ඕනේ කියනවා. ඒක කෘතිමව ගන්න එක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ඉපා වෙලා කඩා වැටිලා මූණ ඉල්ලගෙන එහෙම හිටෙනවා. එයා අනිත්‍ය තුල නෙමෙයි අරුමුදේ තියෙන්නේ. එයා තුල තියෙන දෘෂ්ටි තුලයි. ඒකයි. ඕකටම තව එකක් කියනවා සර්. මම දැක්කා කියලා තියෙනවා දැන් අර බොහෝ දුරට දැන් මෙතන මිනිස්ස ලෝකයේ අවශ්‍යතාවය anu දැන් අපි කාම ලෝක උඩට උඩට යනවා සෞත්‍යසාව එහෙම යනවනේ ලොකු සනස් දැන් මේ මේ මනුෂ්‍ය ලෝකේ තමයි වැඩිම දුක තේරෙන්නේ මෙතනයි කියලා ඒක හන්ද තමයි කියලා අපිට පුළුවන් වෙන්නේ මේ ශ්‍රද්ධාව ඇති කරගන්නත් මේ දුක තේරුම් කරගන්නත් පිං කර ගැනීමටත් වැඩි අවස්ථාවක් මනුෂ්‍ය ලෝකයේ මේ උපත්යක් ලබා ගැනීම වාසනාවන්තකමක් කියන්නේ ඒකයි කියලා මොකද දිව්‍ය ලෝකවල ඔය චාතු මහරජ්‍ය එහෙම එවන්නක් ඒ සිදුවෙන්නේ නැtei කියන එකක් කියනවා. මොකද එදෙන සංවේදීතාවය සහ ඉතර සංවේදීතාවයක් නැහැ. ඒක තමයි කියන එහෙම එකක් තියෙන එක හන්ද වැඩි නැමුරුවක් නැහැ කියලා ඒක මම ලොකු සාරාංශයෙන් තෝරා බේරා ගන්නවා. ඕක තමයි ගොඩක් අය මමත් ඉස්සර හිතන් හිටියා ඕක ඒ කාලේ. මනසලෝක මේ දුක ගැන තේරෙන්නේ නැති මේක තියෙන ඒක නෙමෙයි. මට ඒක අහුනේ මිලින්ද ප්‍රශ්නේ තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ වදාරලා මනසලෝකේ තමයි කියනවා මේ කියන්නේ මේ බ්‍රහ්මචාර්ය ජීවිතේ සම්පූර්ණ කළා ලෝකෙට නොඇලී රහතන් වහන්සේලා හැටියට සත්‍යයට ඉන්න පුළුවන්කම තියෙනවා. අනිත් ලෝකෙ අනිත් ඒ කියන්නේ තෞතිසාවේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. අපි ගමු තෞතිසාවේ අපි ගමු තෞති නැත්නම් දෙවියන් කාමාවචර දිව්‍ය ලෝකෙ ගමු. දැන් කාමාවචර දිව්‍ය ලෝකෙ කියන්නේ කනාගාමිනුත් එතන චුත වෙනවා. ඊට පස්සේ යා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපදිනවා. එතකොට එයා ඒ ඒක ඉන්න බෑ. කියන්නේ ඒ ඒ ඒ ඒ ඒ තලයේ ඒ ස්තරයේ ඉන්න බෑ. ඒ ස්තරයට වඩා දියුණු වුණොත් එයාට එතන ඉන්න බෑ. එතන චුත වෙනවා. එතකොට අනාගාමි කෙනා රහත් ඵලයේ දක්වා දියුණු වගෙන ගිහිල්ලා රහතන් වහන්සේ වගේ ඉඳලා ඊට පස්සේ අතනින් පිරුණම් පාන. නමුත් එයාට බෑ පැවිද්දෙක් වශයෙන් සිවුරු පිරික දරාගෙන මේ පොළවේ ඇවිදින්න බෑ. මිනිස්යාට ඒක කරන්න පුළුවන්. මිනිස්යාට පුළුවන් රහත් ඵලයටපත් වෙලා සියලු ලෝකයෙන් නිදහස් වෙලා ලෝකයට අයිති නැති කෙනෙක් හැබැයි ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ ලෝකෙන් නිදහස් වූ කෙනෙක්, ලෝක විශ්ේ ඉක්මවා ගිය කෙනෙක්, ලෝකෙන් එතෙර වූ කෙනෙක් මේ සාමාන්‍ය මිනිස්යාගේ ආහාර දෙන ආහාර පාන ආදී වළඳගෙන සාමාන්‍ය මිනිස්යා පූජා කරන සිවුරක් පොරවාගෙන ගහක් ගලක් යට ඉන්නවා. ඒ කෙනාම බිහිකරන්න ලෝකෙ වෙන කිසි ලෝකයක බෑ. මිනිස් ලෝක විතරයි පුළුවන්. ඒකයි බුදු කෙනෙක් මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ. මේ දුකම මෙහි තියෙන නිසා නෙමෙයි. දුක ප්‍රඥාවෙන් දකින එකක්. දුක් විඳලා දකින එකක් නෙමෙයි. ඒක සත්‍ය. මොකද මට තේරෙන්නේ දැන් එහෙමනම් දැන් එතන එතකොට කියන්නේ ශ්‍රද්ධාව එතකොට ටික අඩුයි එතන. එතකොට එතන වෙනකොට සංවේදතාව වැඩි වෙනවා නම් ඒ සීල දෙත් අඩු වෙන්න ඕනේ. එහෙම එක. අනිත්‍ය ධර්මයේ සංස්කාරයන්ගේ ස්වභාවය ඒ හැමතැනම එකම විදියයි. පින්වල විතර වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ පින් වලින් දැන් වර්තමාන මනුෂ්‍යයා ගැතුත් මනුෂ්‍යයා අතර සමහර මිනිස්සු ඉන්නවා ප්‍රණීත වූ ආහාර පාන අනුභව කරනවා. සමහරු රළු පරළු භෝජන අනුගමනය කරනවා. සමහරු ඉන්නවා බොහොම දුකසේ කටුමැටි ගෙවල් වල වාසය කරනවා. සමහරු සුවපහසු යහන් තියෙන මාලිගාවල වාසය කරනවා. සමහරු හැමදාම බොහොම පයින් යනවා, බස්සක යනවා, ප්‍රථම ගණන් පයින් යන ඉන්නවා තාමත් මේ ලංකාවේ. සමහර වෙලෙම නම් බොහොම සුවපහසුට ගමන් බිම යනවා. නමුත් මේ හැම තැනම තියෙනවා අනිත්‍ය ධර්මය. අනිත්‍ය ධර්මයෙන් ගෙන්වෙච්ච එක චරිතයක් නැහැ. අනිත්‍ය ධර්මයෙන් ගෙන්වෙච්ච එක දෙයක් නැහැ. මේ ස්වභාවයම දෙවියන් අතර. කර්මාණු රූපව පින්පල් අනුභව කරන දෙවිවරුන්ගේ වෙනස්කම් තියෙනවා. සමහර දෙවිවරුන්ට දිව්‍ය අප්සරාවෝ ඉන්නවා බොහොම ස්වල්පයක්. දිව්‍ය සැප ටිකක් තියෙනවා. සමහර දෙවිවරුන්ට බහුල වශයෙන් දිව්‍ය සැප තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවය මිදෙලා නැහැ. දේශනාව මේකයි පටන් ගන්නේ සංස්කාර ධර්මයන්ගේ දුක ගැන කතා කරන්න නෙමෙයි. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ගැන කතා කරන්නේ. යද අනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද එයයි දුක. යන් දුක්ඛං තද නත්තා. යමක් දුකද එයයි අනාත්ම. ඒ ධර්මතාවය ලෝකෙන් ලෝකෙට වෙනස් නැහැ. ඒ ලෝකෙන් ලෝකෙට එකයි.
නමුත් එහෙම වුණා කියලා දෙවියන් අතර කෙනෙක් අනාගාමී වුණොත් මේ කාමයේ අපික තවතිසාවි කියලා. තවතිසාවි ඉන්නේ චුත වෙනවා. එතන තමයි ඔගේ. ඔව්. එතකොට රහතන් වහන්සේට පරිසරයේ තියෙන්නේ මනුස්ස ලෝක විතරයි. ඒ සියලු උපාදානයන් නැති කරලා අපි ගමු රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ අපි ගමු අපි සාමාන්‍ය ගමු අසාමාන්‍ය ගුණ ඇති පිච්ච බක්කුල මහරහතන් වහන්සේගේ උන්වහන්සේගේ ජීවිතය ආරම්භයේ ඉඳලම පුදුම සහගත සිද්ධින්ගෙන් ගහනයි. ඉතින් උන්වහන්සේ වයස 80 විදි තමයි පැවිද්දෙක් වෙන්නේ. ගිහි ජීවිතය ගත කළා, අඹ දරුවෝ හදලා, මනුබුරු මනිබිරියු දැකලා පැවිදෙන වයස 80 විදි. පැවිදි වෙලා පැවිද්දෙක් හැටියට කල්ගත කරනවා තව වයස අවුරුදු 80ක්. අවුරුදු 160ක් උන්වහන්සේ වැඩ හිටියා. එතකොට දැන් පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ අවුරුදු 80ක් මේ සමාජය අවිදගෙන ගියා. පිරුණම් බෑවෙන්නේ රහත් වෙච්ච ගමන්. එතකොට රහත් වෙච්ච ගමන් පිරුණම් පානවා ශූර පුරවන්න වාසනාව නැත්තම්. ඒකයි මේ බ්‍රහ්මචාරී ජීවිතේ භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්ද මේ මනුස්ස ලෝකෙට තමයි උරුම. ඒකයි බුදු කෙනෙක් මනුස්ස ලෝකෙම පාළුවේ. මනුස්ස ලෝකෙම පාළුවේ. මේක තමයි මාත් බැලුවේ කොහොමද ඒක. ඒක නිසා සුලිපටි එකක් නෙමෙයි මේ ලැබෙන මනුස්ස ජීවිතේ. මනුස්ස ජීවිතේ කියන තීරණාත්මක තැනක් මහත්ය. ඒ කියන්නේ හරි සම්දිස්ථානයක් වගේ මනුස්සයාට. ඒ කියන්නේ දැන් සමහර ලොකු නගරවල තියෙනවා ලොකු මේ හන්දි. ඒ හන්දියේ තියෙනවා වීදි ගොඩක් හතර පැත්තට විහිදිලා. එක එක විදියට හන්දියට මනුස්සයාට යන්න පුළුවන්. ඒ මනුස්සයාට යන්න පුළුවන් උතුරු දිශාවට තියෙන වීදියේ, තව කෙනෙකුට යන්න පුළුවන් දකුණු දිශාවට තියෙන වීදියේ. ඒ ඔක්කොම හන්දියෙන් බෙදිලා තියෙනවා. ඒ වගේ සම්දිස්ථානයක් තමයි මනුස්ස ජීවිතේ. දැන් මනුස්ස ජීවිතේට ආවට පස්සේ කෙනෙක් තෝරා ගන්නා ක්‍රියාකාරකම් අනුව එයා නිරයට යන පාර යනවා. තව කෙනෙක් තමන් තෝරගන්න ක්‍රියාකාරකම් අනුව ප්‍රේත ලෝකෙට යන පාර යනවා. තව කෙනෙක් තමන් තෝරා ගන්න ක්‍රියාකාරු යනවා මේ තිරිසන් අපායට යන පාර යනවා. තව කෙනෙක් තමන්ගේ ක්‍රියාකාරකම් අනුව තමන් ඊතර නැවතිලා ඉන අපව වෙනවා එතනටම. තව කෙනෙක් තමන්ගේ ක්‍රියාකාරකම් අනුව දිවියන් අතරට යනවා. සමහර බඹුන් අතරට යනවා. සමහරු පිරිනම් පානවා. ඉතින් මේ ඔක්කොගෙම තියෙන සම්දිස්ථානයක් මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ. ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ මනුස්ස ලෝකේ මනුස්සයෙක් හැටියට පමණයි. සිවුරක් දරාගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවාගෙන මේ නිකලස් කයක් පවත්වන්න පුළුවන් මනුස්ස ලෝකේ. වෙන කොහෙවත් නැහැ. ඒකනේ රහතන් වහන්සේලාට දෙවියන් බව මේ බලපැටවගේ පස්සෙන් එන්නේ. ඔතරම මම පොඩ්ඩක් අහන්නදී ලොකු සනස ඉස්සල්ලා මම හිතන්නේ අපි වැඩසටහනක් කිව්ව දැන් රහතුන් වහන්සේලා දැන් බිහි වෙන්නේ නැtei කියන කතාව. දැන් අන්න එතනට කොහොමද මම කී මහත්තේ දැන් යම් කිසි પરම්පරාවක් සිදුනට පස්සේ ඒ પરම්පරාව උපද්දවන්න බෑ. රජ પરම්පරාව වගේ. දැන් බලමු අපේ රජ પરම්පරාව දැන් දුටුගැමුණු රජුරන් ඉඳලා රජ પરම්පරාවක් ආවා. අවලේ රජ પરම්පරාව සිඳිලා ගියාට පස්සේ නායක්කාර වංශිකයෝ ආවා දෙමළ කට්ටිය. එතකොට අර බෞද්ධ රාජ પરම්පරාව සිඳිලා ගියාට පස්සේ ඔන්න ඊට පස්සේ සුද්ධ මේ රට ගත්තනේ. ඒකේ තියෙනවා අර මහවංශي තියෙනවා මේ අපේ රජුරුවන්ව අල්ලගත්තට පස්සේ ඒ වෙලාවේ මං හිතන්නේ කොළඹ රැසියෙමක ඉඳලා තියෙන ආණ්ඩුකාරවරයා එයා වේලෙම ඔක්කොම පිරිසට අතරක් දීලා ඔක්කොම විදුරුට දාගෙන වයින් අරගෙන චීස් කරගෙන ඊට පස්සේ සතුට කඳුළු වගුරුවලා තියෙනවා. වගුරුවලා කියලා තියෙන මොකක්ද මේ සභාවේ අවුරුදු 300ක් තිස්සේ අපේ යුරෝපීය ජාතීන්ට මේ රටේ රාජානුක්‍රමය නැති කරන්න බැරුව ගියා. ඒක අපි කළා කියලා. ඉතින් ඒ නැති කරපු නැති කිරිල්ල තාම බිහි කරන්න බෑනේ. ඉතින් කොහොමද මේ ලෞකික විශ්යක් බිහි කරන්න බෑනේ? මේ ලෝකෝත්තරයක ලෝකෝත්තරයක් කොහොමද කරන්නේ? දැන් රාජාණ්ඩුව රජෙක් බිහි කරනවා කියන්නේ ලෞකික එකක්. මේ ලෞකික බිහි කරගන්න බෑනේ. දැන් පේනවා තට්ටු මාරු ක්‍රමෙන් ඔහේ යනවනේ. ඇයි රජෙක් බිහි කරන්න ඒ රජෙක් ලේසින් බිහි කරන්න බෑ. ඊට අදාළ ප්‍රතිපදාවක් තියෙනවා. ඊට අදාළ වැඩපිළිවෙල ඒ පෙර රජදරුවන්ගේ නියාමයක් තියෙනවා. ඉස්සර රජ પરම්පරාවල ඒව ඔක්කොම කතා වෙනවා. රජ પરම්පරාවල ගොඩාක් අරුබුද තිබිලා තියෙනවා. ඒකේ අමාරාගෙන ලීක හැම රටකම ඇති. හැබැයි අපේ රටේ දැන් අපි ගත්තොත් ඉන්දියාවේ දැන් මහවංශයේ අයිති තමන්ගේ රටේ රජ પરම්පරාව පිළිබඳ ඓතිහාසික විස්තරයක් නැහැ.
ඉන්දියාව ඓතිහාසික විස්තර එනිසා කවුද හිටපු රජවරු කොච්චර කල් හිටියද ඒගොල්ලෝ කරලා තියෙන මොනවද බොහොම ස්වල්ප වශයෙන් තමයි කරුණු අරගෙන ඉන්දිය ඉතිහාසය ගොඩ ගන්න තියෙනවා දෙව මූලාශ්‍ර බොහොම බොහොම ඒ එක්කෝකින් අපේ මහවංශ පිටේ තමයි ඉතින් මේක එහෙම නෙමෙයි දැන් මේක හොඳ හෝ නරකෝ සඳහන් වෙලා තියෙනවානේ ඉතින් ඒ නිසා මේ රජ પરම්පරාව නැතුව ගියාට පස්සේ ආයි අපිට හිතා ගන්නවත් බැහැනේ ඉතින් මේ ඒ වගේ ලෞකික විශ්යක් හිතා ගන්නත් බැරි නක් මේ බුදු කෙනෙක් පහල කරපු પરම්පරාව රහතුන්ගේ પરම්පරාව මේ සාමාන්‍ය මනුස්සකට පුළුවන් දුපත්වන්න ආපහු ඒක සාමාන්‍ය මනුස්සට කරන්න බෑ මොකද දැන් බුදු කෙනෙක් රජ වුණේ ඒ කියන්නේ බුද්ධ රාජ්‍යයට පත් වුණේ මේ ලෝක ධර්මයක් තමන්ගේ අනසක යටතේ පවත්වන මාර රාජ්‍ය කඩා බිඳලයි මාර රාජ්‍ය පරදවලයි බුදු කෙනෙක් බුද්ධ රාජ්‍යයට පත් වුණේ ඒ බුද්ධ රාජ්‍ය කාලේ ඉවරුණාට පස්සේ ආයේ මාර රාජ්‍ය බලවත් වෙනවා දීක ලෝක ධර්මයක්. එතන කොච්චර විරි උපද්දවගෙන කොච්චර මාර්ගයට පිවිසුවත් නෑ මේක ප්‍රයෝජන තියෙනවා. ප්‍රයෝජනේ පිහිට උපකාරය අනුසස් එහෙමම තියෙනවා. මොනවද? ටික ටික තමන්ගේ පුණ්‍ය බලය මෝරන්න ගන්නවා. අවංකකමින් ධර්මයේ හැසිරෙනවා නම් තමන්ගේ පුණ්‍ය බලය මෝරන්න ගන්නවා. ඒ මෝරණ එකට මොකද අපිට ඒ කියන්නේ අපිට නිකන් විශ්ෝපේටපත් වෙලා නැත්තම් ශෝකේටපත් වෙලා අපි අනාථ වුණා අපි අසරණ වුණා දැන් අපිට මුකුත් කරගන්න බෑ නේ කියලා හින්න හොඳ නෑ මොකද මේ බුද්ධ ශාසනයේ තව දැන් මං කිය මේ මනුස්ස ලෝකේ බැරි නම් දිව්‍ය ලෝකේ පුළුවන් ඒ දිව්‍ය ලෝකේ ආයෙත් මනුස්ස ලෝකෙට එන්න පුළුවන් නම් ආයෙත් මේ මේ මහා භද්‍ර කල්පේම ආයෙමත් බුදු කෙනෙක් ආසන්නේ ඉන්නවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ආසන්නේ කියන්නේ සංසාරී ස්වභාවය ගත්තොත් ඉතින් මේක ආසන්නේ වගේ තමයි ඒකෙන් දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ උඩ ඉන්නවා තුසිතේ එතකොට අග්‍ර ශ්‍රාවක වෙච්ච අග්‍ර ශ්‍රාවක වෙන්න පින් කරපු දුටිගැමුණු රජුරෝ ඊළඟට සද්ධාතිස්ස රජුරෝ උඩ ඉන්නවා ඊළඟට මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු බලබණ ආත්මිති පුත්‍රයා වෙන සාලි කුමාරයා උඩ ඉන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අම්මා වෙන්න පින් කරපු මේ මේ විහාර මහදේවි තාත්තා වෙන්න පින් කරපු කාමතිස්ස රජුරෝ ඔක්කොම ඉන්නවා ඒ කියන්නේ ඊළඟට බුදු කෙනෙක් පහළ වෙන්න තව අවස්ථාවක් තියෙනවා මේ මහා භද්‍ර කල්පේ. අපි යම්කිසි අතරමැදි අවස්ථාවක ඉන්නේ. එතකොට මේ අවස්ථාව මේ ඒ කියන්නේ මේ 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 කල්පේ බුදුවරු පහළ පස්තම පහළ වෙනවානේ. මේ කල්පේ අවසන් වුණාට පස්සේ කල්ප කීයක් බුදුවරු නැද්ද දන්නේ නැහැ. සමහරට කල්ප 100 ගණන්, කල්ප 1000 ගණන්, කල්ප ලක්ෂ ගණන් බුදු කෙනෙක් සම්බන්ධ කීමක් අහන්නවත් ලැබෙන්නේ නැහැ. එතකොට මිනිස්යාගේ පුණ්‍ය රටාව වෙනස් කරගන්න එයාට හැකියාවක් නැහැ. දැන් අපි ගත්තොත් බටහිර රටක බුද්ධ ධර්මය අහපු නැති කෙනෙකුට තියෙන සාමාන්‍ය විශ්වාස මත ඉන්න මිසක් තමන්ගේ හිත ඇතුලේ තමන්ටම අදාළ වීරියකින් පරිවර්තනය කරගන්න බෑ. එහෙම පරිවර්තනය කරගන්න උවමනා ධර්මයක් ඇහෙන්නේ නැහැ. දැන් මේ ධර්මය ඇහෙන්නේ බුදු කෙනෙකුගේ මුවින් පිට වෙච්ච ධර්මයක් තිබ්බොත් විතරයි. දැන් අපිට එහෙම නෙමෙයි. අපිට මේ බුදු කෙනෙකුගේ මුවින් පිට වෙන ධර්මයක් අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ තුල ඒ ඒ විස්තර වෙන අනිත්‍ය ස්වභාවය විඥානයේ ක්‍රියාකාරීත්වය ආයතන වල ක්‍රියාකාරීත්වය ස්පර්ශයේ ක්‍රියාකාරීත්වය හේතු ප්‍රත්‍ය ධර්මයේ ක්‍රියාකාරීත්වය මේ වගේ සාමාන්‍ය මනුස්සයාට ගෝචර නොවන ගැඹීර ධර්මයක් අහන්න ලැබෙනවා මේ ගැඹීර ධර්මයට හිත යොමු කරගෙන ඊට අනුකූල තමන්ගේ මනස මෙහෙවනවා මේ මනුස්සයා මෙහෙවනකට එයාගේ මෙහෙවන ආකාරය මත සමහරට එයාගේ පුණ්‍ය බලය මෝරන්න පටන් ගන්නවා එයාට මේ ජීවිතේ සමහර රහත් වෙන්න බැරි වෙයි. මේ ජීවිතේ අඩු ගානේ මාර්ග වල බලන්න බැරි වෙයි. නමුත් එයාගේ උත්සාහය පොඩ්ඩක්වත් අහක යන්නේ නැහැ. අල්ප මාත්‍රකින් අහක යන්නේ. අහක යන්නේ උත්සාහ ඇතරියොත්. දැන් උතනදී යම් කිසි විදයකට මෝරන්න පටන් ගත්තට පස්සේ තමයි චුතු වුණොත් එතකොට පටන් ගන්න තැන කොතනද කියන එක. දැන් සමහර කට්ටිය ඔය ප්‍රශ්නේ අහනවානේ ලොකු සනන්ස. දැන් ඒ කියන්නේ මාර්ගයට පිවිසෙච්ච කෙනෙක් මාර්ගයේ යම් කිසි පාරමී බල ඒක කියන්න මාරු. ඒ මේ වගේ. දැන් ඒක ඒක සාමාන්‍ය උදාහරණයක් හිතමු මෙහෙම දැන් අද මනුස්ස ලෝකේ ඉන්න එකන කලින් ආත්මේ පීරිය කරපු කෙනෙක් කියමු. එහෙමද? කලින් ආත්මේ පීරිය කරපු කෙනෙක්. ඔන්න මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ ආත්මෙත් යාට ධර්මය හම්බෙල මෙයාට පීරිය කරනවා. නමුත් අපිට මේ කලින් ආත්මේ 5%ක් පීරිය කළා. මේ ආත්මේ 5%ට 2%ක් එකතු වුණා කියලා අපිට S2කින් පේන්නේ නැහැ. S2කින් පේන්නේ නැහැ ඒක. නමුත් එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒක S2කින් පේන එක පේන්නේ බුදු කෙනෙකුට විතරයි. අපි ගත්තොත් කලින් ආත්ම 5%ක් අපි රැස් කරලද වීරියකින්, රැස් කරලද විදර්ශනා මහිමයකින් අපි මොන හරි මානසිකාර කරලා පුරුදු වෙච්ච ධර්මතාවයක් එක්ක මේ මනුස්ස ලෝකේ ආවා කියන්නේ.
මේත්ම ධර්මය හම්බේෙනවා සංගේ ආශ්‍රය කරන ලැබෙනවා පොත්පත් කියවන්න ලැබෙනවා ධර්මීගෙන ගන්න ලැබෙනවා මේ විදිරි මෙනයකෙන දර සීර පහසීට හත වෙන්න පුළුවන්. ඒක පේන්න යාට ඔයා කන්න බෑක යක් සමට මින්ද බිඳ විඳ ප්‍රශ්නවලින් නමුත්යා කණ්ඩ වූ වීරක යෙදනොත් ඒක වැඩියනවා. ඕ බිල්ලක් සනස අපි න කෙට විරාමයකට අපි ප්‍රධාන සම්බන්ධ තම දිරිට එකතු වෙලා අපි නැවතවතාක් අපි හමු. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසර සනස සනස මේ ඉන්ද්‍රිය සහ ආයතන මේක අනිත් ප්‍රශ්නයක්. මේක බොහෝ විට මේක කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවා. දැන් විඥානෙට කොහොමද යන්නේ? මේ ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ආයතන කියන්නේ මොකද්ද? රූපයට මේ කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? දැන් කොතනින්ද මේක ඇති වෙන්නේ කියන එක? ඉන්ද්‍රියංගෙන් ඇතිවෙනවද? ආයතනංගෙන් ඇතිවෙනවද? කොතනින්ද මේ අපි යම්කිසි කර්මයක් ක්‍රෑෂ් කරනවා නම් ඒක කොයි විදිහෙද මේක හටගන්නේ කියන එක? ඒක ලොකු සනස කොටක් තියෙනවා. මේ ඉන්ද්‍රිය කියලා අදහස් කරේ මාර්ගය ගැනද? මාර්ගයනේ සාමාන්‍ය ඉන්ද්‍රිය සහ ආයතන හැටියට ගත්තා. ඇස කන් නාසය ඒ විදිහට ගත්තොත් ඒක ආයතන හැටියටත් එනවා. දැන් මේක කොයි විදිහෙද ඔක ඒකට මෙහෙමයි. ඒක තේරුම් ගන්න තියෙන්නේ ආයතනය කියන වචනේ ඉන්ද්‍රිය කියන වචනේ දෙකම එක දෙයට යොදනවා. ආයතන සහ ඉන්ද්‍රිය කියන. ඔව්. ඒ කියන්නේ ඇසටත් ඉන්ද්‍රිය කියනවා. ඒ වගේම ඇසට කියනවා චක්කු ඉන්ද්‍රිය. කනට කියනවා සෝත ඉන්ද්‍රිය. නාසයට කියනවා ඝාන ඉන්ද්‍රිය. දිවට කියනවා ජීවා ඉන්ද්‍රිය. කායට කියනවා කාය ඉන්ද්‍රිය. මනසට කියනවා මන ඉන්ද්‍රිය. හැබැයි ඉන්ද්‍රිය කියන එක විඥාණයට කියලා නැහැ. මන ඉන්ද්‍රිය කියන වචනේ සාමාන්‍යයෙන් අපිට මානසික ඒවා අපිට එකපාරට පේන. නමුත් මනස, චිත්ත, විඥාණය යමක් කියයිද කියලා සමාන අර්ථවලින් භාග්‍යවතුන් වහන්සේ වදාරපු දැන් තියෙනවා. මනස ඒ කියන්නේ මෙහෙමයි. එක දැනක කියනවා මහණෙනි මේ තමාගේ වසඟයට පවත්වා ගන්න පුළුවන් කියලා යමක් ගැන හිතන්න ආසම නම් කය ගැන හිතන්න කියනවා. ඒ කියන්නේ ආත්මයක් කියලා යමක් ඕනෙම නම් කය ගැන ආත්මයක් කියලා ගත්තට ඒක එකපාරට දෝෂයක් කියන්න බෑ කියනවා. මොකද කය පේනවා කියනවා යාට දවසක් තියෙනවා. දෙකක් තියෙනවා. අවුරුදු 10ක් 15ක් තියෙනවා පේනවා කියනවා. එතකොට ඒ බඳු පේන දෙයක් මේක ආත්මයක් කියලා හිතුවට ඒ හිතන්න කියන ඕනෙම නැහැ. හැබැයි මේ චිත්ත ස්වභාවය යා එතන තියෙන එකයි. එතන කියන භාග්‍යතුන් වහන්සේ වදාළ හැබැයි මහන්නේ මනස, චිත්ත, විඥානය යමකට කියයිද? ඒක නම් ගන්න එපා කියනවා. ඒක සැනකින් ඇතිවි නැතිවි යනවා කියනවා. කියන්නේ වඳුරෙක් අත්තෙන් අත්තට පැනපැන යනවා වගේ. අඳුරෙක් මේ අත් අල්ලලා ඊළඟ අත් අල්ලනවා වගේ. ඊළඟ අත් අල්ලලා ඊළඟ අරමුණෙන් අරමුණට ඇතිවි නැතිවි යනවා කියනවා. නිසා මේක ඕක ගන්න එපා කියනවා. ඕනිම නම් ගන්න කියනවා කය. කය ඊට පස්සේ ලෙඩ වෙනවා පේනවා. කය මැරෙනවා පේනවා. ඒ කිව්ව අර ඒ කාලේ හරියට ආත්ම දෘෂ්ටිනේ තිබුණේ. දැන් විඥාණය ගැන මම තව එකක් කිව්වොත් එමු. දැන් ඉන්ද්‍රිය දැන් අපි ඉන්ද්‍රියට කිව්වනේ. අපි දැන් මෙහෙම ගමු ඇසයි ඇස කියනකට කියනවා ඇස නම් ආයතනෙ ඇස නම් ඉන්ද්‍රිය. කන නම් ආයතනෙ කන නම් ඉන්ද්‍රිය. නාසය නම් ආයතනෙ නාසය නම් ඉන්ද්‍රිය. දිව නම් ආයතනෙ දිව නම් ඉන්ද්‍රිය. කය නම් ආයතනෙ කය නම් ඉන්ද්‍රිය. මනසං ආයතනෙ මනස නැමෙති ඉන්ද්‍රිය කියලා කියනවා කිම්. දැන් එතකොට ඒක පටලව ගන්න හොඳනේ. දැන් එක දෙකම එකට භාවිතා කළා. ඉන්ද්‍රියයි ආයතනයි කියලා දෙකම එකකට කියලා දැන් භාවිතා ඒක භාවිතාවේ තියෙන නිසා ඒක භාවිතා කරන්න පුළුවන්. බුද්ධ දේශනා තියෙනවා. විඥාණය ගැන නැහැ. විඥාණය ගැන තියෙන්නේ මාය උපමාච විඥාන. විඥානේ මායාකාරික වගේ කියනවා. ඒ මායාකාරික ස්වභාවය කියන්නේ මම ඔබට මහත්තර කාරණයක් කියන්නම්. අපි හිතනවනේ. දැන් අපි යම් කිසි දෙයක් හිතනකොට ඒ හිතන්න මනසේ ස්පර්ශයක් තියෙන්න ඕනේ. මනසේ ස්පර්ශය නැත්නම් ඒ කියන්නේ මනින්ද්‍රිය මනස නැමැති ඉන්ද්‍රිය අරමුණකට සම්බන්ධ වෙනකොටම මානසිකාරයක් පවත්න්න ඕනේ. එතකොට එතන විඥානය පහළ වෙනවා. එතකොට මනසයි අරමුණයි විඥානය කියන එකතු වෙච්ච එකම මනසේ ස්පර්ශය. දැන් මනසේ ස්පර්ශයක් ඇති වුණාට පස්සේ අපිට ඉස්සල්ලා අපිට තේරෙන්නේ නැහැ ඒක මනසේ ස්පර්ශයක් ඇති වෙන බව. අපිට හිතෙන්නේ අපිට යමක් මතක් වුණා කියලායි. ඒ දැන් අපි කිව්වොත් දැන් ඔන්න අපි යම්කිසි දෙයක් කල්පනා කර කර ඉන්නවා. ඒක අපිට යම්කිසි මලක්, ඒක ගහක්, ඒක මොකක් හරි පාර යනකට කෙනෙක් පේනවා. එතකොට අපිට මොකක් හරි පරණ එකක් මතක් වෙනවා. මතක් වෙච්ච ගමන්
ඔන්න මතක් විද්දි ඔන්න මනස ස්පර්ශයක් ඇති වෙලා. ඊට පස්සේ ඒක වැඩෙනවා එක මොහොතින්. ඒක වර්ධනය කරලා ගන්නේ චේතනා මුල් කරගෙන ආර විඥාණි තමයි. මායාව තමයි. අර මායාකාරය තමයි. විඥාණි මායාකාරය මව ගන්නවා. සැනකින් මව ගන්නවා. එතකොට ඒ විඥාණයට අරමුණු වෙච්ච දේ බය සහිත දෙයක් නම් ලুকু බයක් තමන්ගේ තුල හට ගන්නවා. මවලා දෙනවා අර විඥාණි. ඒ විඥාණි තුල හට ගන්න ද්වේෂ සහිත දෙයක් නම් අර ද්වේෂ සහිත දේ මවලා දෙනවා විඥාණි. විඥාණි හට ගන්න රාග සහිත දෙයක් නම් මවලා දෙනවා විඥාණි. විඥාණි මවලා දෙනකොට අන්න රාග අනුසය නැගිටිනවා. විඥාණි මවලා දෙනකොට පටිඝ අනුසය නැගිටිනවා. තනිකර මායාකාරී ක්‍රියාත්මක වෙනවා මේ ඉන්ද්‍රිය හය ඔස්සේම. ඒ විඥානේ. එතකොට ඒ විඥානේ ක්‍රියාත්මක වෙන හය අවදාරුන් ඉන්ද්‍රිය ඔස්සේම ඇහෙන් රූපේ දැක්කත් ඒ දකිනදී අනුසාරයෙන් මේ විඥානේ මේ මායාකාරී රංගණිය දෙනවා. ඒ විඥානේ ස්වභාවය. ඒකනේ විඥානේ මායාකාරී රංගණියක යෙදෙනවා හැමතිස්සෙම. ඉතින් මේ මායාකාරී රංගනේ බිඳින්නේ තමන් වීරිය යුක්තව ඒකේ යථාර්ථය නෙමෙයි මේ විඤ්ඤාණයෙන් පෙන්වන දේ යථාර්ථය නෙමෙයි කියලා තමන් සනිටුවන් කරගෙන ඒක තමන් තනියම කරන්න තීරෙන්නේ නැහැ. ඒක අපි සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ඒකයි. මොකද තනියම ඔයගේ කාටවත් යථාර්ථය ස්පර්ශ කරන්න බෑ. එතකොට එතන අපි ආතර කියන්නේ නැත්නම් ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය කියන්නේ එතන කියන්නේ විඤ්ඤාණය කියලා. අර දෙකේකට පාවිච්චි වෙනවා. බුද්ධ වචනේ මට හම්බුනේ නැහැ විඤ්ඤාණයට ඉන්ද්‍රිය කියනවා. ආයතනය කියනවා. ඒකට හේතුවක් තියෙන්නේ. ඒක මං හිතන්නේ ඒක මේක හරි පුදුමයි විඥානි සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වෙන් කළ කතා කරපු දැන් ගොඩාක් හම්බ වෙනවා. ඒකෙන් උන්වහන්සේ හැමතැනම පෙන්වන්නේ මේ චුත වෙන එකටත් කියන්නේ විඥාන චුත වෙනවා කියලානේ. විඥාන චුත වෙනවා කියන්නේ චුතු මේක එතකොට විඥාන චුත චුත විඥාන පිළිසිඳ ගන්න එකටත් කියන්නේ සිතක් පිළිසිඳ ගන්නවා කියලා නෙමෙයි. විඥානේ පිළිසිඳ ගන්නවා කියලා. විඥානේ පිළිසිඳ ගන්නවා කියලා කියන්නේ. මේ විඥානෙට තියෙන මහා ලොකු බල සම්පන්නකමක් මේ ජීවිත ක්‍රියාකාරීත්වයේ ඒ විඥානයේ ක්‍රියාකාරී ඒ මායාකාරී විඥානයේ ක්‍රියාකාරීත්වයේ මායාවට හසු නොවි ඉඳ පුළුවන් අර ධර්ම මාර්ගය තුල තියෙන ඉන්ද්‍රිය තියෙනවනේ සද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය විරී ඉන්ද්‍රිය ඊළඟ සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රියන්ගෙන් තමයි අර අර මාර්ගාංග හදලා ගන්නෙ. ඉතින් එතනට මම ආවේ ලබසනස මම අර තව එකක් දැක්කා කියලා දැන් ඕක අපි ගත්තොත් එහෙම ආනාපාන සතියෙන් ගත්තොත් එහා පැත්තට ගත්තොත් දැන් එතනදී ධර්ම විජයට මේක හසුරවා ගන්නකොට ඒක නාම රූප හැටට බෙදලා වෙන් කරලා අරගෙන එතකොට ඉස්සල්ලා ගන්න හුස්ම රැල්ල ඊට පස්සේ ඒ හුස්ම රැල්ලට ආවේණික වෙච්ච ලක්ෂණ තියෙනවා ඒවා බලන්න ඕනි කියන කතාව. ඒ කියන්නේ දිග හුස්ම කෙටි හුස්ම ටික ඒක දැන් මට හම්බුණා ඒ සූත්‍රේ. ඒක ඔය තී සංගතනිකායේ තියෙනවා මේ ආනාපාන සති සූත්‍රය කියලා. ආනාපාන සති මේ මජ්ක්‍ධිමනිකායේ තියෙනවා. ඒ ආනාපාන සූත්‍රයේ තියෙන විස්තරي සම්පූර්ණ තියෙන සුඛාපටිපදා. සුඛාපටිපදා කිප්පබින්න. සැප වූ ප්‍රතිපදාවෙන් වහා ආબોධ කරන අයට තමයි ඒක තියෙන්නේ. මොකද එතනදී සමාධියක් ඇති වෙච්ච ගමන් චිත්ත සමාධියත් එක්ක එයා ප්‍රඥාවෙන් තමයි සම්පූර්ණ වෙන් කරගන්නේ. මොකද හැබෑට වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයිනේ. නාම රූප කියනවා මේක නාමයයි මේක රූපයයි කියලා මෙහෙම වෙන් කරගන්න බෑ. දැන් දවසක් මේ මිනුදු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ කොහොමද මේ වෙන් කරගන්න බැරි මේ ස්කන්ධ ධාතු ආයතන මේ වෙන්ෙන් කර කර මේක රූපයයි මේක විඳීමයි මේක සංඥාවයි මේක චේතනාවයි මේක විඥානයයි කිය කී භාග්‍යතුන් වහන්සේ මේක වෙන් කළේ කොහොමද කියලා අහනවා. එතකොට අහනවා රජුරෝගෙන් අහනවා රජතුමනි සාගරයේ මැද්දට ගිහිල්ලා දියදෝතක් අරගෙන මෙතනට ගෙන આવුත් ඔබතුමාට පුළුවන්ද මේ දියදෝතේ මේ මෙන්න මේ වතුර ටිකේ තමයි ගංගානං ගඟෙන් ගියපු වතුර මේ යමුනා අචරවතී මහයි කියලා මේ ගංගා යමුනා අචරවතී සරස්වතී මහයි කියලා මේ ගංගා පංචමහා ගංගාවල වතුර මේකේ බෙදලා පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා මේ මුහුදු ජලින් බෑ කියනවා. කියන මීට වඩා සිවුම් එකක් කියනවා මේ මානසික ක්‍රියාකාරීත්වය බෙදලා පෙන්වපු එක. එතකොට ඒක නාම රූප වෙන් කරගෙන ඉල්ල මේ ප්‍රകൃතියෙන් වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එකට තියෙන එකක් ඒක. ඒක කිසි දවසක කිසි ඉරිදිමෙතෙකුට වෙන් කරන්න බෑ. ඉරිදි බලයකින් වෙන් කරන්න බෑ. විදර්ශනා ප්‍රඥාවකින් වෙන් කරන්න බෑ. වෙන් ඒ කියන්නේ වෙන් කරන්න යා නෝනින්. තමන්ගේ උපද්දවා ගන්න නෝනින් වෙන් වෙන වශයෙන් බලන එකක් තියෙනවා.
ඒමනතු නාමරූප කියලා මේ නාමය මේ රූපය කියලා දෙකට බෙදල දෙපැත්තර දාන්න බෑ. ඒ ප්‍රඥාවෙන් කර ඒ ප්‍රඥාව මොකද මත් බැලි ලොක්සන දෙ රාපි අනපන සතියාර්ගෙන විත ධර්මජයට යනකට නාමරූප ඒක විභජනය සහ ඒක මොකක්ද වෙන්න ගෙන එක එතකොට ධර්ම සහ විජය කියන එක විමසීම විමසලෙන් සිටීම කියන එක ඊට පසේ එතනම මන්දක්ක කියලා තියෙනවා මේ හර අපි දිගංවා සස්සාමි ඒ විදිට තියෙනවන ලොකුසනන්ස දැ ඒ අතර තාමක ලක්ෂණ ඇති නොයි කියලා ඒගැන්නේ දිග හුස්ම කෙටිය හුස්ම ඒකට අමතරව කොහොමද මේ පිම්බීම හැකිලීමේ සියලු දේටම පටවි්‍යාපෝදේශවනුවත් බලන්ඩ ඕන තත්ත්වයකට ඇවිල්ලා ඊට පසේක සාමානීත ඊට පස අන්තිවට මේ වෙනස තියෙනකං ලොකු කැමත්ති න කියලා භාවනා කර තමන් අහුවෙන කංවන ඊට පසේ ඔක්කොම සමාන හැටියට පේනවායි කියලා. ඊට පසු විරිය නැත්තන් එතන හට යන්න මාරුකල එතන විරියාරගෙන එතනින්තම ඇත්තරම හරවන්න පුළුව දේශනා තියෙනවා හමේවා එහම දෙසුම් මට හම්බිලා තියෙනු ඒ දේශනාල තියෙනම සමහරවස්ථාව සමහරුන්ට ඇතිවෙන කියන සමහරු සමාධියයක් ඇතුවරට පස්සේ සමාධීරම තැන දීගෙනවා කියන එතුට හිමීටීමට හිට හැකිලෙනවා කියන තමන් දන්න කියෙන එතකොට ය වීරිය කරන්න ඕන කියෙන වීරියම කරන්නකට හිත විසිරෙන්න්න පටන් ගන්නවා කියන එතකොට ආයම හිත මධ්‍යස්ත කරන්න ඕන කියන උපේක්ෂාවට ගියාමත් හිත මැකිලෙන්න්න පුළුවන් කියනවා එතකොට නැවත විදර්ශනාවට යදන්න ඕන කියන ති මේකට තමයි ධර්මය පාච කරන වචනයක් නිපක්ක කියලා නිපක්ක කියලා කියන්නේ අවස්ථාවට අනුකූලව නෝන මෙහෙවන්න පුළුවන්කම එක තමන්ට මේ වෙන සිද්ධි මොකක්ද දැම් මේ මොකද තමන්ට වෙන කියලා අවස්ථානුකූලව තමන්ගේ නුවන මෙහෙවගන්න පුළුවන්කම කොහොම ඒකට කියන්න නේපක්ක පඤ්ඥා කියලා නේපක්ක පඤ්ඥා කියන්නේ ඒක උපතින් එන්න එකක් ඒ ගන්න බෑගෙනකොට ඒක මට ගන්නත්ද ගන්නත්ද ඒක ඒක ගත්තා බුද්ධ කාල හිටපු අය එකන එතනද යම්කිසි උදාසීනත්වයක් ගෙනවා කියන එක සම දන්නේ නෑන දැන්ගන්න අපිගත්ත යෝගීක් භාවනා කරගෙන යනම් ඔන්න සමාධී ඇති වෙලා ටිකක්ලාගම ය දන්න ඕන හිට හැකුණ ඇබේ භාවනාගයා ඉන්න කාල යුරණට පස යට ඇහැරෙනෝ ය හිතන්නේ දියුණක් කියලා දියුණන්න මේ වුණේ හිතේ වැඩීම අතර වෙලා එහෙම දිවල වෙන්න පුළුවන් ති ඒක ඒක එදැන් ඒවගේ දෙයක් දිගින් දිකට වෙනකට තමම්ම නුවන එමසාගන්න නිීම මොක්දම වෙන්නේ කියලා මන්දක තවතරක තියෙන ඕක ආරම්භක මොකද්ද මේ විරියක් වගේ ආරම්භ ධාතු ඊට පස්සේ නික්කම ධාතු ඒ විදිහට යන පරාක්‍රම ධාතු කියලා ඒක විදර්ශනා ප්‍රඥාවත් එක්ක සම්බන්ධයක් මොකද ආරම්භක ආරම්භ ධාතු කියන එක හැමතිස්සෙම තියෙන ඕන එක ඒකට කියන්නේ තිස්සෙම තියෙන නික්කම ධාතු පටන්ගත් වීරිය කියන එක එයාට හැමතිස්සෙම තියෙනවා ආරම්භක ආරම්භක ධාතු ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔබ සක්මන් කර කර ඉඳෙද්දී ඔබට ඇති වුණා නම් මේ නීවරණයක් ක්ලේශයක් සක්මනීම ප්‍රහාණය කරන්න ඒක වෙන තිරියවකට යනකම් ගෙනියන්න එපා කියලා. ඒ කියන්නේ වීරිය පටන් අරන් ඒ. ඊට පස්සේ කරන මහණෙනි ඔබ වාඩි වෙලා ඉඳෙද්දී ඔබට ඇති වුණා නම් යම්කිසි මේ අකුසල ධර්මයක් ඒ අකුසලේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේම ප්‍රහාණය කරන්න කියනවා. ඒක ඊළඟ ඉරියව්වට ගෙනියන්න එපා කියනවා. ඊට පස්සේ කියනවා ඔබ වැතිරී සිටිද්දි ඔබට ඇති වුණා නම් යම්කිසි අකුසලයක් ඔබ ඒ ඉරියව් මේක ප්‍රහාණය කරන්න කියනවා. ගෙනියන්න එපා කියනවා. ඔබ හිටගෙන ඉඳෙද්දි ඔබට ඇති වුණා නම් අකුසලයක් ඔබ ඒ හිටගෙන ඉන්න ඉරියව්ම ප්‍රහාණය කරන්න එක ගෙනියන්න එපා කියනවා. එතකොට බලන්නේ ඒ කියන්නේ ඒ එතකොට ඒ වීරිය පටන් ගත් වීරිය ඒක තමයි දියුණු වෙන්නේ. පටන්ගත් වීරිය නැතුව වැඩියම 150ක් එකෙන් ඒක හරි. පටන්ගත් වීරිය නැතුව එයාට කෙලසුන්ගේ නික්මෙන වීරිය ගන්න බෑනේ. ඒකයි. දැන් ගොඩක් වෙලාට වෙන්න කෙනෙකුට සමාධියක් පොඩ්ඩක් ඇති වෙච්ච ගමන් ඉක්මනට තමන්ට ලකුණු දා ගන්නවා. දැන් මං හරි දැන් මේ මාර්ගය යනවා. දැන් මට එක්කෝ දැන් සමාධිය එක එක ඒවා පේනවනේ සමහරුන්ට. ඉතින් ඕවට ලොකු තමන්ම ලකුණු දා ගන්නවා. ලකුණු දාගෙන ලොකු කරදරයකටපත් වෙනවා. ඊට පස්සේ තමන්ම දන්නේ තමන්ගේ මාන්නය ඇවිල්ලා මාන්නෙන් එක එක ඒවා කියවන්න ගන්නවා. ඊට පස්සේ බුද්ධ සූත්‍ර දේශනාවල් ගැන කතා කරලා toy සූත්‍ර කියාගෙන ඉන්න එපා කියලා සැරදානවා. ඉතින් මේ වගේ අරුබුද හට ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ අර මේ එකනේ ධර්මයේ පිළිබඳව හොඳ දැනීමක් එයාට නැතිකම. දැන් බුද්ධ කාලේ වගේ නම් ධර්මයේ පිළිබඳ දැනීමක් ලකුවට තිබුණ නෑ ගොඩක් අයට. මේ පුංචි කතාවක් කිව්වම අවබෝධ වෙනවානේ චූටි ළමයිට. චූටිලමයි හිටියේ මේ හිස බාල අතර දිල පුතේ මේ කෙස් ලොම් නියදත් සම් කියලා මෙනෙහි කරන්න ගුවන් පස්සේ යාට හොගල අවබෝධ වෙනවනේ.
දැන්කාලේ නෑනේ, දැන්කාලේ කියවනවා කියවනවා ඉගෙන ගන්නවා, දැන්කාලේ වෙන්නේ පැටලි පැටලි යනවානේ. ඒ පැටලි පැටලි යන්න හේතුව තමයි අර අපි බොහොම අර ඉවසගෙන මේක නිහතමානීව යන්නේ නැති කලබලේ නිසා. කලබලයකින් මේක ගෙන යන්න බෑ. එතකොට ලොකු සන්නේ අර ආරම්භක ධාතුවයි ඊට පස්සේ නික්කම ධාතුව වෙනකොට නික්කම නික්කම ධාතුව නික්ම යනවා. ඒ කියන්නේ කෙලෙසොන්ගේ නික්වෙන්න තියෙන දැඩි වීරිය. පරාක්‍රම ධාතු කියලා කියන්නේ එයා ජීවිතෙත් අතාරිනවා. අතෑරලා වීරිය ගන්නවා. ඒ කියන්නේ දැන් සුළුපටු වීරියකින් නෙමෙයි ඊතර වෙලා තියෙන්නේ. සුළුපටු වීරියකින් නෙමෙයි. ඒකේ දැන් එතන තියෙන අර සක්කාය දිට්ඨිය කියන එක අතාරිනවා කියන එක. දැන් ඔන්න බලන්න බුද්ධ කාලේ තියෙන ස්වභාවයක් ගැන ලස්සන කියවණක් තියෙනවා. ඒක තැනක තියෙනවා මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා භික්ෂුන් වහන්සේ නමක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ ඉස්සර ශික්ෂාපද තිබුණෙත් නැතිද? නැති ගානයි. රහතන් වහන්සේලා හැම තැනම හිටියා. දැන් ශික්ෂාපද හරියට පනවනවා. මේක කරන්න එපා, මේක කරන්න එපා කියලා. නමුත් සංඝයාත් ඉතින් පරිසම් වෙන මහස් ගන්නවා. රහතන් වහන්සේලා එච්චර බිහි වෙන්නේ නැත්තේ මොකද කියලා අහනවා. එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේගේ කාලෙම මේ රහතන් වහන්සේලා බිහි වෙන ප්‍රමාණය අඩුවීමක් වෙලා තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුව ඒක එහෙම තමයි කියනවා. ඉස්සර ලී කොට කියන කොට්ටිට තියාගෙන සැතපුනේ ලී කෑලි. ඊට පස්සේ පුළුන් කොට්ට කොට්ටිට තියාගත්තට පස්සේ නින්දට ගියා කියන්නේ. එහෙම වුණා කියලා උන්වහන්සේ පුළුන් කොට තහනම් කළේ නැහැ. ඇයි හේතුව? උන්වහන්සේ දන්නවා පින්වන්තයන්ගේ මේ ටික පිරිස් අඩුවේවි අඩුවේ යන හැටි. ඒක දැන් හරියටම උන්වහන්සේ ඒකනේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරපු වචනයක් වෙනස් වෙන්නේ නැහැනේ. දැන් අපිට තියෙන්නේ අපේ ලස්සන්ට අපේ සාරවත් කුඹුරක් වගේ අපේ අපේ හිතේ පසුබිම හදාගෙන පුණ්‍ය බුජ්ජේ රෝපණය කරගෙන හිමින් හිමින් මේ පින් රැස් කර කර ඒකට වතුර දදා තියාගන්නයි. හිමින් මොකද අනාත්ම දේවල්නේ. දැන් අපි බැලුව බැලමට අපිට පේනවා මේ අපගත ඉන්ද්‍රිය හයම තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන් වගේ බැලුව බැලමට පේන්නේ. බැලුව බැලමට පේන්නේ ඇහැ කන නාසය දිවකය මනස තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන් වගේ. නමුත් ඒ වගේම ඒ සමහර කෙනෙකුට සාමාන්‍ය ලෝක ධර්මයට අනුව බැලුවත් තේරුම් ගන්න පුළුවන් මේක වයසට යනවා කියලා. දැන් අපි ගත්ත ෆෝටෝ එකක් ගත්තොත් මේ පොඩි කාලේ, මේ තරුණ කාලේ, මේ නාකි කාලේ කියලා අපිට යම්කිසි විදියකින් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය තමයි මං කියන්නේ. නමුත් අවබෝධ කළ යුතු ගැඹුරු අනිත්‍ය නෙමෙයි. සාමාන්‍ය සම්මතයක. ඒ එතකොට නමුත් එහෙම ලෝකික පවා අපි ඒවත් ඒව පවා නුවණින් මෙනෙහි කළානේ මේ විදිහට අනිත්‍ය ස්වභාවය එනවා නේද කියලා ඒ යථාර්ථයට කිට්ටු වෙන හිතක් පවත්වන්න ඕනේ. ඒ ලෝකේ අනිත් නැති වෙන සියන දේවල් දැක්කහම අනේ මේ ලෝක ස්වභාවය අනිත්‍යයි නේ කියලා යථාර්ථයට සමීප වෙන සිතුවිලි පවත්වන්න ඕනේ. අන්න උතනත් කියලා දැක්කම දැක්කලු සනන්ස කියලා තියෙනවා. අර මේ ආනාපාන සතියත් එක්ක මේකෙත් ගන්න තිබ්බේ සමහර කටිය මොකද්ද කරේ වැඩිව කිව්වහම කියනවා කියලා හුස්ම ගැනීම විතරයි කියලා. ඒකට අදාළ අනිත් දේවල් අර යථාර්ථය කියන එක ඊපැත්ත පේන්නේ නැහැ කියලා නිකන් අර නෑ. ඒකට හේතුව මේකනේ මහත්තය. සමහර කෙනෙක් දැන් අපිට කාලත් ධර්මයේ පිළිබඳ විග්‍රහයන් එක එක ක්‍රමයට ආපු නිසා සමහරු පෙළඹිලා තියෙනවා එහෙම හුස්ම ගැනීමේ විදියටම ඉන්න එක පාට යම් කිසි විශේෂයකින් මාර්ගඵල ලබයි කියලා. ඔය එතනින් වෙන්නේ නැහැ කියලා තමයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒකට හේතුව තමයි උපමාවක් වැඩ විදියට තේරුම් ගැනීම. දේශනාවේ තියෙන උපමා වාක්‍යයක්. ඒ උපමා අංගුත්තරනිකායේ තියෙන උපමාවල තියෙනවා ඒකක තියෙන විජ්ජූ උපමා. විදුලිය උපමා කරගෙන තියෙනවා දේශනාවක්. මනුස්ස ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සුවාංග වෙනවා කියලා කියන්නේ විදුලියක් කෙටුවහම පේනවා වගේ. කියලා දේශනාවක් තියෙනවා. එක පාටම ඇතිලා වජිරූපම කියලා තව එකක් තියෙනවා. වජිරූපම. ඊළඟට කියනවා රහතන් වහන්සේගේ අවබෝධය මේ වජ්‍ර දියමන්ති වගේ කියනවා. එතකොට අපි උපමාව තමයි මේ උපමාවක්. මේක හැබෑවක් නෙමෙයි. උපමාව මොකද්ද? සෝතාපන්න වෙන්න කෙනෙකුගේ අවබෝධයේ විදිල්ලක් කෙටුවාම තියෙන අවබෝධය වගේ එකක්. එක පාටම වෙන ඇති වෙනවා ඒ කියන්නේ පොඩි අවබෝධයක් ඇති වෙනවා. ඒකයි කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ අවබෝධයේ කියලා පෙන්නන වජ්‍රූපම ඒ කියන්නේ මේ දියමන්තියක් වගේ කියනවා. ඒකට අකෝප්‍ය කියලා දෙන අකෝප්පා මේ චේතු විමුක්ති. මාගේ චිත්ත විමුක්ති අකෝප්‍ය. අකෝප්‍ය කියන්නේ වෙනස් වෙන්නේ. ඒක වජ්‍ර වගේ දියමන්තියක් වගේ තියෙන එකක් කියලා. එතකොට ඒ අර වහා වැටහිලා
පොඩ්ඩකින් තේරුම් ගිහිල්ල නවතින එකක් වගේ එකක් තමයි මේක තියෙන්නේ. මේක ගන්නවා වැරදි විදිහට භාවනා කරගෙන යද්දි විදුලි කෙටුවක් වගේ මොකක් හරි එක පාඩ නිකන් ස්පාක් වෙන්න ඕන කියලා. එක පාඩ නිකන් අර කරන්ට් ෂෝට් එකක් වෙලා මෙහා එනවා වගේ මොන හරි වෙන්න ඕන කියන ආකල්පයක් ගන්නවා. හැබැයි සමහර විට සමාධියනුත් ඒ වගේ දේවල් වෙනවා සමහරුන්ට. එතකොට රැවටෙනවා මේ මම මේ මාර්ගපල ලැබුවා කියලා. ඒ රැවටිලි. ඒ හැබැයිව නෙමෙයි. එතකොට යථාර්ථයට යෑම තමයි යථාර්ථයට යෑම තුළ යා පැහැදිලි දැන් හොඳම පැහැදිලිකම ධම්මචක්කගම. ධම්මචක්කේ තියෙනවා අන්තිමට දහම් ඇස කියන වචනේ. තියෙනවා ඉමස්මින් චපන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස ධම්මචක්කුං උදපාදේ. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදේ. ඒ කියන්නේ කෙලෙස් නැති මලකඩ නැති දහම් ඇස පහළ වුණා. ධම්මචක්කු ඒකේ දහම් ඇස කියන්නේ සෝවාන් ඵලෙ. මොකද්ද මේ සෝවාන් ඵලෙ? යංකින්ච සම්මුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඔක තමයි සෝවාන් ඵලෙ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද ඒ හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් ඒ හටගත් දේ නැති වෙනවා කියන අවබෝධයයි. ඕක තමයි ධම්මචක්කව. ඒතර ඒක තමයි අර විදුලියක් පැටෙනවා වගේ කියලා බුදුරජාණන් උපමා කළේ. ඒ පොඩි වෙලාවකට ඇති වෙන අවබෝධයක් කියලා. ඒක තමයි පටලවා ගත්තේ මේ නිකන් මොකක් හරි මේ නිකන් ෂෝට් වෙලා මොකක් හරි වෙනවා කියලා. මොකද තවත් මතයක් තියෙනවා ලකුසන් තනියම මේ භාවනාව කරගෙන යනකොට කර්මස්ථාන වලින්ම කම්ටන් වලින් තමුන්ට අවබෝධ කරගන්න පුළුවන් සූත්‍ර වලින් පරිබාහිරව කියලා. එතන එතනින් යථාර්ථය හඳුනා ගන්න පුළුවන්. සරණ යන්න නැතුව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තුල වෙන්න පුළුවන් නම් බුද්ධ දේශනාව බොරු වෙනවනේ. බුද්ධ දේශනාවේ තියෙනවා බුද්ධ දේශනාවක් තියෙනවා මහණෙනි ඉසුබද්ද පිරිවැජියාටත් කියනවා භික්ෂුන් වහන්සේලාටත් බුදුජානන්සේ වදාරනවා කියනවා මහණෙනි ඔබ ගිහිල්ලා සිංහනාද කරන්න ලෝකේ පළවෙනි ශ්‍රමණයාත් මේ බුද්ධ ශාසනය දෙවෙනි ශ්‍රමණයාත් මේ බුද්ධ ශාසනය තුන්වෙනි ශ්‍රමණයා අනාගාමිකෙනත් මේ බුද්ධ ශාසනය හතරවෙනි ශ්‍රමණයා රහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය. ඒතර බුද්ධ ශාසනය නම් පහළ වෙන්නේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය තුලින් මිසක් වෙන ක්‍රමකින් පහළ වෙන්නේ නැහැ. මටත් හම්බෙලා තියෙනවා මේ જાති අය. ඒගොල්ලෝ කියන මම භාවනා කරගෙන ගියා. මම ඔය එකක් පොතක්වත් කියවල නැහැ. මම ඔය මොකද තේරුම් ගන්නේ මට ඔක්කොම අවබෝධ වුණා. පස්සේ මේ බුද්ධ දේශනා කියවද්දි මේ ඒ කීප ඔක්කොම මට තාවබෝධිලා තියෙනවා. ඒකම දැක්ක මොහොත් එක දැක්ක කියලා තියෙනවා. මේ පව් කියන්න හොඳ නැහැ ඒවා. ඒ කියන්නේ එතකොට යා සමාන කාටද? බුදුරජාණන් වහන්සේටනේ. ඒ හොඳ නැහැ ඒවා. ඒ කියන්නේ මේ මාත්‍රික කීප දෙනෙක් කියලා තියෙනවා. එහෙම කිව්වම අපිට මොකක් කියන්නත් බෑ. ඊට පස්සේ අපිට ඇඟට ගොඩ වෙන්න ඉනවා. ඉතින් අපි නිස්සද්දව අහගෙන ඉන්නවා. ආහා එහෙම කිය දැන් නම් ඉතින් මම ආහා එහෙම කියන්න එපා කියලා කියනවා. ඉස්සර එහෙම කියා ගන්නත් බෑ. මම අපිත් එක්ක කියද්දි මහා ඉතින් කරුණු සහිතව සාරබාර විදිහට කියාගෙන ඉනවා අපිත් එක්ක. අපි ඉතින් බොහොම නිස්සද්දව අහගෙන ඉන්නවා ආහා කියලා. කරගන්න දෙන්නේ. ඇයි දැන් මියා තනියම භාවනා කළා. භාවනා කළ පොත කිවල බැලින්නම් තමම් කරපු භාවනාවේ අබුදිච්ච ඔක්කොම තියෙනවා. ඉතින් සමාන කාටද එහෙනම්? සමාන ශාස්ත්‍රණ නාස්තිරණයා ශ්‍රාවකෙන් නෙමෙයිනේ. ඉතින් මේ වගේ ධර්මයේ පිළිබඳව මේ අවුල දැන් මම කිව්වේ ඒක ශාසනික පරිහානිය. ඕක තමයි පරිහානිය කියන්නේ. ඒ කියන්නේ ශාස්ත්‍රණ වහන්සේ සරණ යන යෑම ගැන දන්නේ නැතිකම. ධර්මයේ සරණ යාම ගැන දන්නේ නැහැ. ශ්‍රාවක සංඝයා සරණ යනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ නොදන්නා කම තුළ පිහිටලා බුදු කෙනෙකුගේ ධර්මයක් සාක්ෂාත් කරන්න වීරියක් ගන්නවා. ඒ වීරියේ අරගෙන කුසල් ලිපදුනා නම් එයාට ඒක කියන්න බෑනේ. ශාස්ත්‍රඥාන්ස කෙනෙක් ඉන්නවනේ. දැන් යා කියන හැටියට එයාට ශාස්ත්‍රඥාන්ස හම්බෙලා තියෙන අවබෝධනට පස්සේ. ඒක වෙන්න බෑනේ. එහෙම වුණේ නැහැනේ කාටවත්ම. බුද්ධ කාලේ අඩු ගානේ එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේට වෙන්න එපා. ප්‍රඥාවෙන් අග්‍ර වූ. සාරිපුත්ත මහරහතන් වහන්සේට අසජී මහරහතන් වහන්සේගෙන් බණපදේ ඇහෙනකම්ම චතුරාර්ය සත්‍ය අවබෝධුන්නේ නැහෙනි. මහා ප්‍රඥාට බැරුණා තමන්ගේ උසහයෙන් කරගන්න. එබඳු මහා ප්‍රඥාන්ටත් බුද්ධ වචනේ ශ්‍රවණය කරන්නම ඕන. දැන් කියනවා මම අවබෝධ කරපු ඔක්කොම මේ පොතේ තියෙනවා කියන ඊට පස්සේ පොත කියවද්දි ඒ වගේ හම්බෙලා තියෙනවා. ඉතින් හරි අනුකම්පාදායකට මේ පරිහානි.
සනද අයිත් අපි යන ධර්ම විජයට ගියොත් එහෙම එතනදි මේ නාම රූප කියනක ඇත්තට බලන්න දැන් අපි පරිවාහිරව බැලුවොත් ආනාපාන සතිය බුද්ධ දේශනාවේ තියෙනවා අනිත් පැත්තට ගත්තොත් නාම රූපම නෙමෙයි බල ඒ නාම රූප බැලීම කියන්නේ එක ක්‍රමයක් විතරයි එක ක්‍රමයක් ඒක ආනාපාන සතියට විතරද නෑ 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 ඒක අනිත් පොදුවේ තියෙන ක්‍රමයක් පොදුවේ තියෙන ක්‍රමයක් නාම රූප සහ විඥාන අතර සම්බන්ධය විග්‍රහ කොට බැලීම එක ක්‍රමයක් පටිච්ච සමුප්පාදයේම ආයතන අනුසාරයෙන් විග්‍රහ කොට බැලීම ඒක ක්‍රමයක්. හැබැයි මේකේ තියෙනවා අනාථපිණ්ඩික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩිකට දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා බුදුන් සරණ ගිහිල්ලා ඒකන භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහින් සෝතාපන්න ශ්‍රාවකයා ගැන විස්තර කරන්නේ ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝයා සරණ ගියාම තුනයි. ඊළඟට තියෙනවා පංචශීලයේ හතරයි. ඊළඟට තියෙනවා අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ කියලා. ආර්ය න්‍යාය ප්‍රඥාවේ මනාකොට දැක්කේ වෙයි මනාකොට අවබෝධ කළේ වෙයි කියලා. එතකොට මේ 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 ඒ පහම තියෙනවා නම් සෝවාන් කියලා. එතකොට ඒකේ ආර්ය න්‍යාය කියලා විස්තර කරන්නේ අර සමීකරණයත් එක්කයි. දැන් සමීකරණ කියන අලුත් වචනේ ඒක කතා කරේ ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වේ ඉමස්ස උපාදා ඉදං උපජ්ජති මේ උපදිනකොට මේ උපදී ඉමස්මින් අසති ඉදං නොහෝති මේ නැති කල්ලි මේ නැත්තේ ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධිතේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියන මෙන්න මේ ධර්මතාවය ඒකට කියනවා ධම්මට්ඨිත ඥානය කියලා. ඒ ධර්මතාවය විග්‍රහ කර කර බැලීමේ හැකියාවට කියනවා ආර්ය න්‍යාය කියලා. එතකොට ඒක ධම්මවිචයටත් අහු වෙනවා. ඒක තමයි ධම්මවිචය. ඒක තමයි ධම්මවිචය. ආර්යනේ විග්‍රහ කොටකට බැලීම. එතකොට ආර්යනියහ විග්‍රහ කොටකට විග්‍රහ කරමින් බලන කෙනා තමයි හේතු ප්‍රත්‍ය ධර්මයක් හොඳට පේන කෙනා. එතකොට හේතු ප්‍රත්‍ය ධර්ම පේන කෙනාගේ දියුණුවේ එක්තර අවස්ථාවක් තමයි නාම රූපත් විඥාන තෙන් කර කර බලන බැලීම. එහෙමයි තියෙන්නේ. එතකොට මේ අවස්ථාව මනාවකට තේරුම් නොගත්තොත් එක පහට යනවා යා නාම රූප පරිච්ඡේද ඥානෙට. එකෙන් අහු වෙන්නේ නැහැ. එහෙම ගිහිල්ලා කොහොමද කරන්නේ? යා හිතේ මවා ගන්නේ මොනවා හරි. හිතේ මොනවා හරි මවා ගන්නව ඇර ඊට ඒට වෙනත් විකල්පයක් නැහැ ඒකේ. අර ආර්ය න්‍යායට අනුවම ආර්ය න්‍යායට අනුව බලන්න ඕනේ. ඒ ඒකේ හරිය පැහැදිලිව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා මේ පංච බහිවේර සූත්‍රය අංගුත්තර නිකායේ. අයිත් එක කියන්න පුළුවන්. ඒක තියෙනවා කරුණු පහක්. පහයි. ඒක කියනවා මේ අනාථපිණ්ඩික සිරිතුමාට කියනවා සිරිතුමනි යම්කිසි ශ්‍රාවකෙක් එහෙමයි තියෙන්නේ බය වෛරය ඇති වෙන කරුණු පහ සංසිඳුනාද එහෙමයි තියෙන්නේ ඊළඟට සෝතාපත්ත අංග හතරින් සමන්විත වුණාද ආරණ්‍යයන් යුක්ත වුණාද ඒකේනා සෝවන් වුණා කියනවා සෝතාපත්ත අංගයන් යුක්ත වුණා කියනවා බය වෛරය ඇති වෙන මේ මේ කරුණයි කරුණ සංසිඳිලා ඒ ත්‍රිවිධ රත්නේ සරණ පිහිටලා ආරණ්‍යයන් යුක්ත වෙලා ත්‍රිවිධ රත්නේ සරණ පිහිට එතකොට දැන් ඔන්න අවබෝධ වෙච්ච එක්කෙනා ඒ අවබෝධ වෙච්ච එක්කෙනාගේ ලක්ෂණේ තමයි බුදුරජාන් වහන්සේ සරණ ගිය බව ධර්මයේ සරණ ගිය බව. දැන් අවබෝධ වුණාට පස්සේ සරණ යාමක්නේ දැන් මේ කතා කරන්නේ. මේක අවබෝධෙන් ඉස්සෙල්ලා තියෙන එක ධර්මයේ සරණ ගිය බව ශ්‍රාවක සංඝයා සරණ ගිව ත්‍රිවිධ රත්නේ සරණ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සරණ නිකන් නෙමෙයි අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන මේ සරණ පිහිටලා තියෙන්නේ උන්වහන්සේගේ සරණ තියෙනවා කියලා පිහිටලා තියෙන්නේ අවිච්ඡ ප්‍රසාදයෙන්. අවිච්ඡ ප්‍රසාදයෙන් කියලා කියන්නේ කාටවත් නොසල්වන්න බැරි පැහැදීමකින් යුක්තයි. ඒ ධර්මයේ ගැන කාටවත් නොසල්වන්න බැරි පැහැදීමකින් යුක්තයි. ශ්‍රාවක සංඝයා ගැන සලවන්න බැරි පැහැදීමකින් යුක්තයි. ඒකට කියනවා අවිච්ඡ ප්‍රසාදය කියලා. දැන් අපි කියමු දැන් වර්තමානයේ නොවේ සිද්ධි සංසිද්ධි මුල් කරගෙන ශ්‍රාවක සංඝයා ගැන පැහැදීම පැහැදලා ඉන්නවා කියලා කෙනෙක් එක්ක අයෝ මේ ඔයගොල්ලන්ගේ ශ්‍රාවක සංඝයාගේ හැටි බලන්න මෙන්න මෙහෙම මෙහෙම කී කතා කරනවා. කතා කරලාට එයාගේ සංඝයා කිරේ පැහැදීමට මොකුත් අඩුවක් වෙන්නේ නැහැ. පැහැදීම නැති වෙන්නේ නැහැ. අයියා සංඝයා කිරේ පැහැදිලා තියෙන්නේ ධර්මයට අනුකූල රටාවක් තුලින්. සංඝයාගේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන සුපටිපන්න උජපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න ආදී ගුණ වශයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියලා මාර්ග ඵල වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අර සමුහ වාචී පදේ තුල හොඳට හිත පිහිටවාගෙන හිතේ පැහැදීමෙන් මොනවා කිව්වත් එතකොට එයාගේ මේ හිතේ පැහැදීමටම කූත් වෙන්නේ. එතකොට ඒකට කියනවා අවිච්ඡ ප්‍රසාදය කියලා.
ඊට පස්සේ තියෙනවා ආරේකාන්ත සීලෙන් යුක්ත වීම. ආරේකාන්ත සීලෙන් කියන්නේ පංචශීලියට. පංචශීලිය ආරක්ෂා කරගෙන ඉන්නවා කොහොමද? බය වෛර ඇති වෙන කරුණලින් වෙන් වෙලා. පංචශීලිය නැතිවීමෙන් කියන බය වෛර හට ගන්න. සීලපද පහ නැතුව නම් බය වෛර හට ගන්නවා කියන. තමාටත් බය හට ගන්නවා, මේ සමාජිනුත් බය ඇති වෙනවා කියන. ඒක ජොනස් කියන්නේ අර මායාට බයක් විදර්ශනා කරන කෙනෙකුට මායාවෙන් කිසිම බලපෑමක් කරන්න බැහැයි කියන කතාව. නෑ නෑ. ඒක නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ රහත් අරහත් මාර්ගය. එතකොට මෙතන කියන්නේ සෝවාන් ඵලය ගැන. ඊට පස්සේ මෙතන කියනවා, ඊට පස්සේ ඒකේන අරියෝ ඥාය පඤ්ඤා සුදිට්ඨෝ හොති සුප්පටි විද්දෝ ආර්ය ඥාය ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් අවබෝධ කරලා තියෙනවා කියලා අර අර සමීකරණය කියලා මේ ඇති කල්ලි මේ වේ, මේ මේ ඉපදුන ඉපදීමෙන් මේ උපදී, මේ නැති කල්ලි මේ නොවේ, මේ නිරුද්ධී මේ නිරුද්ධ වේ කියලා යදිදං අවිද්‍යා පත්‍යා සංඛාරා කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර හටගත්තී කියලා. ඒකයි අවිද්‍යා නිරෝධින් සංස්කාර නිරුද්ධ වෙනවා කියලා. ඒකයි පරිසම්පාදේ හටගන්න ආකාරය, පරිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරය දෙකම දෙකම නුවණෙන් විග්‍රහ කර කර බැලීමයි. මේක තමයි කියන සෝවන් සෝවන් ශ්‍රාවකයාට තියෙන ක්‍රමය. දැන් එතකොට දැන් සාමාන්‍ය අපි රටේ ගත්තොත් අපි භාවනා මධ්‍යස්ථාන තුල නැත්තම් මේ එක එක ආරණ්‍ය සේනාසල තුල නැත්තම් තායිලන්තේ එහෙම නැත්තම් බුරුමේ එරට ගත්තොත් ඒවා කියන මේ ඵලයට සමවැදිලා ඉන්නවා කියලා සෝවන් අය. සකද සපලේ සුවම් ඵලයට සමවැදී ඉන්නවා කිය කියනවා. මොකද එහෙම සුවම් ඵලයට සමවැදීන් ඉන්න කතාවක් නෙමෙයි මේ දේශනාවේ තියෙන්නේ. දේශනා එතකොට දැන් ඉස්සර මට මතකයි මම කෝ දේශනාවල් ලිස්මතු කරලා කියනවා. කිව්වහම සමහර යෝගීන් කරන්නේ අපේ ඇඟට ගොඩිනවා එන්ඩිපා ඔය දේශනාවල් කතා උපුට දක්ව ප්‍රායෝගිකව කතා කරන්න කරපු දෙයකින් කියනවා. කියලා අර භාග්‍යවතුන් වහන්සේගේ වචනේ යටපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ යටපත් කර කර තමන්ගේ ක්‍රමේ ඉස්මතු කරනවා. ඕක තමයි දැනට ලෝකෙ තියෙන්නේ. තායිලන්ත ගත්තත් ඒක තියෙනවා. බුරුමෙ ගත්තත් ඒක තියෙනවා. ඒකයි. අවසර සනස. අපි කෙටි රාමයකට නැවත වතාවක් අපේ ප්‍රධාන මාල පාලක මන්ත්‍රියත් එක්ක සම්බන්ධ වෙලා නැවත වතාවක් අපේ ධර්ම සාකච්ඡාත් එක්ක. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසර ලක්ෂණස අපිට ප්‍රශ්න කීපයක් මතු කරලා තියෙනවා. ලක්ෂණස අන්‍යාගමික කෙනෙකුත් මේ කීප දෙනෙක් මේ වැඩසටහන නරඹනවා. මේ කෙනෙක් අපිට ලියුමක් එවලා තියෙනවා ලක්ෂණසට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නයි කියලා. මේක කියලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙකු ගේ සියලු අකුසල් වරහන් ඇතුලේ පව් දුරවනවාද නැද්ද? දුරවනවාද නැතොත් නැද්ද? රහතන් වහන්සේටත් කර්ම විපාක දෙන්නේ ඇයි? එතකොට ප්‍රශ්න දෙකක් එතන තියෙනවා. කර්ම දුරවනවාද, අනිත් එක රහතන් වහන්සේගේ කර්ම විපාක දෙන්නේ ඇයි? ඊට පස්සේ කියනවා ධර්ම න්‍යාමය වන්නේ කුමක්ද කියන කතාව. ඉතිරි නැතුව ෂෙය කරගන්න බැරිද? රහතන් වහන්සේට 이르දි බලේ ප්‍රයෝජනයට අපේක්ෂා ආරෝපණ කර බේරන්න බැරිද කියලා මේ අවස්ථාවලදන්ත අහුනහම. එතකොට ලොකු සංසය කොහොමද මේක දකින්න අපිට කියන්න පුළුවන්? මේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඔව් ප්‍රශ්න දෙකක්. දෙකට කඩලා. ඔව් පළවෙනි ප්‍රශ්නේ තමයි මේ අහන්නේ ආරස්ණග මාර්ගයෙන් කර්ම විපාක නැති කරන්න බැරිද පුළුවන්ද කියලා. පුළුවන්ද කියලා. දුරවනවාද නැද්ද? ඒක මෙහෙමයි, ඒක තේරුම් ගන්න ඕනේ. ඒක පැහැදිලි කරගන්න ඕන එකක් ඉස්සල්ලාම. දැන් අපි කලින් ආත්මයක කොහේ හරි ඉපදිලා හිටියා. එතකොට ඒ ආත්මේ අපි මැරුණා. ඒ මැරෙන අවස්ථාවේදී අපිට ගොඩාක් තැන් විවෘතයි උපදින්න. එක්ක නිරය, එක්ක ප්‍රේත ලෝකේ, එක්ක තිරිසන් ලෝකේ, එක්ක අසුර ලෝකේ, එහෙම නැත්නම් මනස ලෝකේ, එහෙම නැත්නම් දිවි ලෝකේ ගොඩාක් තැන් විවෘතයි. ඒ බඳ විවෘත පරිසරයට තමයි විඥානය චුත වෙන්නේ. නමුත් මේ පරිසරයට විඥානය චුත වුණා කියලා විඥානය හසුරවන්නේ පරිසරය නෙමෙයි, තමන්ගේ කර්ම විපාකය. කර්ම විපාකයට අනුකූල වූ විඥානය මනස ලෝකයට ආවා. මිනිස් පෞකසේ පිළිසිඳ ගත්තා. මිනිස් මව කුසේ පිළිසිඳ ගත්තට පස්සේ ඒකට භෞතික සාධක එකතු වෙනවා. අම්මගේ කුසේදී
ඒ ආශ්‍රයෙන් පටවියාපෝ තේජෝවායෝ ආදී ධාතුන්ගේ එකතුවත් ඇවිල්ලා ඊට පස්සේ මේ විඤ්ඤාණය පිහිටලා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් මේ නාම රූපයන්ගේ සම්බන්ධය ඇති වෙලා ඇස කන නාසය දිවකය මනස හැදෙනවා. මේ කරුණු කාරණා සිද්ධ වෙන්නේ සම්පූර්ණම අම්මගේ ඒ කියන්නේ කර්මානුරූප තමයි අම්ම ලැබෙන්නේ. ඒ කර්ම සම්පූර්ණ බලපාන අතරේ ඊට පස්සේ පාරිසරික සාධකයකට එකතු වෙනවා. එකතු වුණාට සම්පූර්ණ ඒක මෙහෙවන බලවේගය තමයි තමන්ගේ පෙර කර්මය. කර්මානුරූපය උපදිනවා. ඒක එහෙනම් එයාගේ ආයුෂ, එයාගේ පැහැය, එයාගේ ගතිගුණ, එයාගේ සෞඛ්‍ය තත්ත්වේ, ඊළඟට එයාගේ අධ්‍යාපන රටාව, ඊට වමනා සියලුම සාධකයන් අර මෞකුසේදී සකස් වෙලා තමයි එළියට එන්නේ. එතකොට එළියට ආවට පස්සේ යාට අවුරුදු 80ක් තියෙනවා කියමු. මේ 80 තියෙන මේ ආත්මය එකතු කරපු එකක් නෙමෙයි. මෞකුසින් ඇවි එනකොට ලැබිච්ච එක. ඒ අවුරුදු 80 තුළ යාට තියෙනවා කියමු පෙර කර්මයක් විපාක දෙන්න. එයාට තියෙනවා පෙර කර්මයක් විපාක දෙන්න පෙර කෙනෙක් මරපු එකක් තියෙනවා. ඒ නිසා මෙයාව මිනි මැනුමට අහු වෙලා වෙන එන අහ කියන්නේ මිනි මැනුමට අහු වෙලා මෙයා මැනුම් කනවා. දැන් එතකොට එයාට විපාකයක් දෙන්න තියෙනවා. ඒකයි ති කර්ම. ඒකත් කර්ම රටාව. අචින්තනීය කර්ම රටාව. මෙයා දැන් ඒක සිද්ධ වෙන්නේ මෙයාට අවුරුදු 70 කියමු. දැන් මෙයා අවුරුදු 50 සෝවාන් වෙනවා. ඔන්න අවුරුදු ආර්ය ශ්‍රාවක මාර්ගයට මෙයා පැමිණුණා. දැන් ආර්ය ශ්‍රාවක මාර්ගයට පැමිණීම සමගම අර කර්ම අර මෙයා කලින් ආත්මේ මිනිමරුමක් කරපු කර්ම විපාක මේ ආත්මේ ඵල දීලා, ඒ කියන්නේ මේ මානුෂ ලෝකෙත් ඵල දීලා එයාට සතර අපායන් තිබුණා. ඊළඟට සතරට යවන්න තිබුණේ කර්මයේ චුත මේ අහෝසියන සුවම්පලයට පත් වෙච්ච නිසා. දැන් මෙයා ඊට පස්සේ අවුරුදු 70 අවුරුදු 21කම් වතාවත් කරගෙන සිල් දැකගෙන ඉන්නවා. මේ අහ කියන පස්සේගෙන මෙදුවල මරුන් කනෝ. ඔන්න කර්ම විපාක දීපු හැටි. ඒ සම්බන්ධය තියෙන්නේ මානුෂ ලෝකෙන් ගෙනාපු ශරීරයටයි. එතකොට ඒක තමයි මෙතනින් ඔව් මනුස්සල කර්මය. නමුත් යාගේ ආර්ය ශ්‍රාංග මාර්ගෙන් චුත ප්‍රහාණය වුණා සතර අපායට යන කර්ම. එතකොට අර පව් දුරවනවාද නැත්නම් පව් දුරුණා. පව් දුරු වෙනවා සතර අපායට යන තියෙන කර්ම ටික දුරුණා. දුරුණා. මේක හොඳ සාධකයක් තියෙනවා. සෝවාන් වූ උපාසක කෙනෙක් බුද්ධ කාලේ ඒ උපාසක සෑහෙන කාලයක් තිස්සේ මේ සීල් සමාදන් වෙලා ඒ ආත්මේ මුකුත් වරදක් කරපු නැති කෙනෙක්. ඉඳලා ඒ කියන්නේ ජේතුනාරාමයේ ආශ්‍රය කරගෙන අතුපතු ගාගෙන සංඝයාට උදව් උපකාර කරගෙන මෙහෙම ඉඳලා දැන් උපෝසත සීල් සමාදන් වෙලා පාන්දර ජාමේ අතිරවතී ගංගා නදියට ගියා මූණ හොදන්න. දැන් මියා හින්සක මිනිස්සෙක්. ඒ අතරේ හොරෙක් හොරකම් කළා ගේක බඩු අරගෙන ඒ ගංගිවුර දිගේ දුවනවා. දුවද්දී මෙයා අර මෙයාගේ උතුරු සළුව පැත්තකින් දාලා මෙයා ගියේ. හොරා වටපිට බැලුවා පඩගල උතුරු සළුවේ එයා හොරගම් කර බඩු දාලා දිව්වා. හොරා හැංගුණා. අර මිනිස්සු පිටිපස්සේ පන්න ගනා උතුරු සළුවේ ළඟ තියෙන මෙයාගේ බඩු ටික. මෙයා වතුරට බහැලා නාලා ඔළුව උස්සනකට දැක්කා. ආ වරෙන් ගොඩට ගෙව්වා. ගැහුවා එතනම මැරිලා වැටුණා. දැන් මේ සාමණේරයන් වහන්සේලා වතුර කල්ල ගෙඩි අරගෙන මේ අචිරවතී නදියට ගියා මේ පැන් අරගෙන එන්න. වැඩිහිටි ස්වාමීනාථලාට දැන් උපාසක මහත්තයා මරලා බුදුරජාන් වහන්සේට එතකොට සුවන් වෙච්ච කෙනෙක් මේ සුවන් වෙච්ච කෙනෙක් බුදුරජාන් වහන්සේට ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ අසල් උපාසක මැරලා අපි දන්න කකුරා කුඹියකට වරදක් නැති මනුස්සයෙක් කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ඒක ඇත්ත මානින්නේ ඒ මේ ආත්මෙ කිව්වා. කලින් ආත්මේ ප්‍රශ්නයක් කිව්වා වෙති. ඒතර කලින් ආත්මේ ප්‍රශ්නේ අරගෙන තමයි මනුස්ස ලෝකෙ උපන්නේ. ඒ නිසා ඒකෙන් මිදෙන්න බෑ. නමුත් ඒ පාසකුණ එතනින් චුත වෙලා දෙවියන් අතර උපන්නා. සතර අපාය කියන්නේ අන්න ධර්මයෙන් ආරක්ෂා කරන ආරක්ෂා. සෝතපත්ති මාර්ගයේ ආයතවට. එතකොට මේ ආරේෂ්ඨා මාර්ගයේ දිගින් දිගට කිව්වොත් අපි කියමු ආරේෂ්ඨාගේ මාර්ගයේ මේ ආත්මික කෙනෙක් සම්පූර්ණ කරනවා කියලා. ආරේෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ කරාම එතන අංග 8යි. ඒක සම්පූර්ණ වුණාට පස්සේ අංග දෙක එකතු වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. එතකොට අංග 10යි. රහතන් වහන්සේ ලංග 10කින් සමන්විතයි. එතකොට අංග 10කින් සමන්විත රහතන් වහන්සේලාටත් පෙර කර්ම විපාක ඵල දෙනවා. ඒ මේ ආත්මේ ඒටයි ශාරීරිය ආපු නිසා මම දැන් ඒක තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය ඒකේ. ඉතින් ආහනේ රහතන් වහන්සේට කර්ම විපාකෙන් බේරෙන්න බැරිද? පුළුවන්ද කියලා 이르දි බලය ප්‍රයෝජනෙට අරගෙන. ඒක අහන්න මම හිතන්නේ
අපේ මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ ඉරිදිවලේ ප්‍රයෝජනට ගත්තා. දෙවතාවක් විතරනේ. ඔව්. ඉරිදි බලයේ ප්‍රයෝජනට අරගෙන එක ඊළඟ එක වතාවක හොරු ගහන්න වට කරද්දී අර යතුරු සිදුරෙන් අර දොර ලොක් කරන යතුරු තියෙන. යතුරු සිදුරෙන් තමයි නික්මිලා ගියේ. එදා හොරුන්ට බැරුණා අල්ලන්න. ආය පාරක් වහලේ උඩින් නික්මිලා ගියේ. ඉරිදි බලය පාවිච්චි කළා. තුන්වෙනි වතාවේ කල්පනා කළා මොකද මේ පන්න ඉන්නේ? මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා. තමන් වහන්සේම බැලුවා තමන්ගේ ආපස්සට. බලදි දැක්කා මේ පෙර ආත්මික මව්පියන් ඝාතනය කරපු කර්ම විපාකේ. ඒකේ ශේෂ වෙලා ඉතුරු වෙලා තියෙනවා අවසාන අවස්ථාවට විපාක දෙන්න. තුන්වහන්සේකට මොන දුන්නා? ඒ මේ ප්‍රශ්නේ අහන කෙනා අහනවා ඉරිදි බලය මුල් කරගෙන ඉරිදි බලය පාවිච්චි කළා මේකේ මග අරින්න බැරිද කියලා. මේකේ මග අරින්න බේරෙන්න බැරිද? මේකෙන් බේරෙන්න සාමාන්‍ය කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ මම මගේ ආත්මික හැඟීම තියෙන කෙනෙක්. ඔන්න නැත්නම් මෙතන හැඟීමක් නැහැ. මම මගේ ආත්මික හැඟීමක් නැහැ. රහතන් වහන්සේ නමක් නේ. ඒ නිසා උන්වහන්සේට එහෙම බේරෙන්න සාමාන්‍ය අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ තීරණය කළා පිරුණම් පාන. උන්වහන්සේ පිරුණම් පාන තීරණය කළේ හරි ලස්සන විදිහකට. උන්වහන්සේ අදිෂ්ඨාන කළා. උන්වහන්සේ දන්නවා හොඳටම චප්ප කරනවා කියලා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න තුරු මගේ පිරුණම් පෑම නොවේවා කියලා අදිෂ්ඨාන කළා. ඉතින් මේ පොතේ සඳහන් වෙනවා ඒ බ්‍රාහ්මණ මේ සල්ලි දීලා තමයි මේ හොරුලව මේ උන්වහන්සේව ඝාතනය කරවන්නේ. එතකොට ඒ හොරු ටික පොලිගහලා ඒක තියෙනවා ඇට චප්ප කළා කියලා. ඒ කියන්නේ තනිකරම මේ ප්‍රകൃති මිනිස්සුයෙකුට හිතන්න බෑ ඒක. එහෙම කරන්න ඇත්තේ දැන් ඉරිදි බල සම්පන්නනේ. එතකොට බ්‍රාහ්මණ කියන්නේ නැත්තේ මෙයාගේ පොඩ්ඩක් හරි මේ නිකම් මරලා තිබ්බොත් මෙයා ඉරිදි බලේ නැගිටි. ඒ නිසා හොඳටම චප්ප කරපන් කියලා. ඒ නිසා චප්ප කළා දැම්මා. චප්ප කළාට අදිෂ්ඨානේ වැඩ කළා. පින්නම් පැවෙන්නේ අදිෂ්ඨාන කළා. ඊට පස්සේ අරගොල්ලෝ බැලුවා ඔක්කොම බැලුවා හරි හොඳටම චප්ප වෙලා දැන් ඉතින් අර මේ වැදැල්ල වගේ තියෙනවා. මිනිස්සු සත්‍ය කෙරට පේන්නත් නැහැ. දැන් කියලා ගියා යන්න හොරු. මුකුත් උන්නේ නැහැ. ආය ප්‍රകൃතියේ ශරීරය හදාගත්තා. හදාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩලකව භාග්‍යතුන් වහන්සේ මම පිරිනම් පානවා කියලා. කිව්වම බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කීමක් කියනවා. මාගේ පුත්‍රේ මට ධර්මය කියන්න කියනවා. හරි ලස්සනයි ඒක. එතකොට බුදුරජාණන් වහන්සේට අනිත්‍ය ප්‍රතිසංගිත ධර්ම කතාව ධර්මයේ භාග්‍යතුන් වහන්සේ ඉගෙන ගත්ත එක මෙහෙමයි මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තේ කියලා කියනවා. කියලා ඍද්ධියෙන් පිරිනම් පානවා. හරි පුදුම ආශ්චර්ය සිද්ධි. ආශ්චර්ය සිද්ධි. අපි විදිසල කතා කරා මාරා වෙලත් හිටපු කතාව නේද? ඊට පස්සේ ලකුසනන්ස මේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කහන්නේ බොහෝ පිරිස කියන දෙයක් තමයි කර්ම විපාක දෙන්නේ එක් අවස්ථාවක් බව. කර්ම විපාක. එක්කෝ ditta dhamma vedaniya වශයෙන්, එක්කෝ අපරාපරිය වේදනීය වශයෙන්, නැතොත් උපපජ්ජ වේදනීය කර්ම වශයෙන් තමයි. ඒක හරියද නැත්නම් මේ කර්ම නැවත වතාවක් මේ ආකාරයට මේ විපාක ලබා දෙනවාද කියන එක. එක් වතාවක්ද නැත්නම් ඒ කීප වතාවකට මේක පෙරලී යන්න පුළුවන්ද කියන ස්වභාවය ගැන තමයි ලොකුසානංශ එක ප්‍රශ්නයක් මෙතන. කර්ම විපාකේ මෙහෙමයි තියෙන්නේ. දැන් අපි ඉස්සලාම ඉගෙන ගන්න ඕනේ කාම විපාකෝ අචින්තය. මොන කර්ම විපාක දෙන ස්වභාවය අපිට තේරුම් ගන්න. දැන් බුදුරජාන් වහන්සේ තුන් ආයුරකින් පෙන්වාට මේක යන රටාව අපිට හිතන්න බෑ. අපේ සාමාන්‍ය සිතීමේ ඉක්මවාගිය එකක්. ඒක ඉරිදි විශේෂත් ඉක්මවාගිය එකක් කියලා අපිට දැන් තේරෙනවානේ. එතකොට දැන් අපි ගත්තොත් කෙනෙකුට මෙහෙමයි ඒක වෙන්නේ. ditta dhamma vedini vasen ditta dhamma vedaniya කියන්නේ මෙලෝ ජීවිතය. මෙලෝ ජීවිතේ විපාක දෙන්න කර්මයක් තියෙනවා. නමුත් මෙයාට ඒකට පරිසරය ලැබෙන්නේ නැහැ. මෙලෝ ජීවිතේ විපාක දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට ඒ කර්මයේ විපාක දෙන්නේ නැතු යනවා. ඒ මෙලෝ ජීවිතේ විපාක දෙන්න තියෙන කර්මය ආයි ඊළඟ ජීවිතේ මෙලෝ ජීවිතේ දෙන්නේ නැහැ. ඒක මේ ජීවිතෙන් ඉවර වෙනවා. දෙතන ඉවරයි. ඒ අහෝසි. ඒක අහෝසි වෙනවා. ඊළඟට උපපජ්ජ වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියන්නේ ඊළඟ ආත්මය. දු ඊළඟ ආත්මෙට ඒක යනවා ඒක. ඊළඟ ආත්මේ අපි කොහොමත් උපදින්නේ අපරාපරිය වේදනීය කර්මයකින්නේ. ඊළඟට තියෙන්නේ උපපජ්ජ වේදනීය කර්මය. නෑ අපරාපරිය
අපරාපරිග නන්තිම එක පිරිනිවන් පානකම පස්සෙන් එෙනවා කරම. ඒවයි තියෙනවා සමහරයට අවුරුදු පන්සීය වාර පන්සී විපාක දෙනවා එකම කරමයට. දැම් බුදුරජන් වහන්සේ කාල එහෙම සිද්ධියක් වුණා අර කවද අපපුත්තක සිටාන මැරුණට පස්සේ දරුවන් නැති සිටාන මැරුණට පස්සේ ඒත් එතුමාගේ දනි ඔක්කම අයිතුනා රාජ බාණ්ඩාකාරයට. එතකට කොසල් රජරුගේ ජුගේ ලොක්කොම බල ඇවිල්ල බුදුරජන් වහසරගෙන භාගිතුන් වහන්ස මේ සිටුවරෙක් මැරුණා. ඒ රත්තරං විතර කෝටි අසුවත් තිබ්බ මේ රිදී මං ගලං කළේ නෑ ගලං කරන්න දුන්න. මට පුදුම මං ගියාට පස්සේ මේ මනුස්සය කාපු බීපු ඇදපගෙන නෙමේ කියලා. ඉගෙන මේ මනුස්සයා මේ ගෝනි පඩන් වැදන් ඉදලා තියෙන කියලා. කාලා තියෙන්නේ මේ නිකන් කෙනෙසි ආහාර කියනවා කාලා තියෙන රළු ගොරෝසු පොඩි පොඩි ගොඩි කෑම චුට්ටක් කාලා තියෙන කියනවා. ඊට පස්සේ එයා කරත්තේ මේ නාකි මේ අස්සේ තියාගෙන නිකන් නකුටු කරත්තෙක ගිහිලා තියෙන කෙනෙක්. මෙච්චර ධනෙ තියෙද්දි බුදුරජාන් වහන්සේ වදාළා ඔව් මේ රජතුමනි දැන් එයා මේ පදුමකෙන් නිරියපදිලා ඉන්නේ කෙනෙක්. එතකොට පුදුමයට පත් වෙනවා කොසල් රජුගේ ස්වාමීනි පදුම නිරියපන්න. ඔව් මහරජතුමනි මේ නිරියපන්න කියන පදුම නිරියපන්න කියන. ඉතින් ඔහොම කියලා මේ පදම වගේ නම නිරිය හරියට මට නිරිය මතක නැහැ. එතකොට නිරිය උපන්න කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ ගන්න කොහොමද ස්වාමීන් මේක උනේ කියලා නෝ. ඊට පස්සේ කියනවා මෙයා හත් වතාවක් සිටුවරෙක් වුණා කියනවා. ඒ හත් වතාවම සිටුවරේ උනේ එක කර්ම විපාකයකින් කියනවා. හැබැයි හත් වතාවම මෙයා බඩගින්න හිටිය කියනවා. හරියට ඇන්දිප කලින් දිනයක් හැබැයි සිටුවරේ කියනවා. ආනව කොහොමද ස්වාමිනේ වුණේ කියලා කියනවා. මෙයා දවසක් තගරේසකී කියන පසේ බුදුරජුන්ට ඒ දානෙට ඒ ගෙදරට තමන්ගේ ගෙදරට දානෙට යන්න කියලා ගෙදරට කියාගෙන ගියා කියනවා දානි හදලා මේ හාමුදුරන දෙන්න කියලා. ඊට පස්සේ ගෙදරින් දානි පූජා කළාට පස්සේ මෙයා දාන එන ගමන් දානි පාත්‍රය දිහා බැලුවා. බල්ලා කල්පනා කළා සකී මම මොකටද මෙහෙම දානියක් දුන්නේ, මම මිනිස්සුකම් වැඩක් ගන්න තිබ්බන්නේ මේකෙන් කියලා. මේ දානේ දානේ කෑම වෙන කාට හරි දීලා. ඔව් එදගෙන ඒ කියන්නේ අර අපරචේතනාව අපහදවා ගත්තා. අපහදවා ගත්ත නිසා දානෙන් පස්සේ චේතන අපහද ගත්තා. නමුත් අර පැහැදුණු චේතනාව ගිහිල්ලා දානි ගන්න කිව්වනේ. ඒකේ විපාක හැටියට හත් වතාවක් සිටු තනතුරේ. නමුත් ඒ දානේ උන්වහන්සේ වළඳුනාට කැමති වුණේ නැහැ නේ. ඒක සේවකෙක් කෑවා නම් හොඳයි කියලා හිතුවනේ. ඒ නිසා Tamanට කන්න බෑ. ඒ හත් වතාවක් එතකොට එකවරකින් ඉවරුන්නේ නෑනේ. දෙකටම ගියා. දෙකටම හත් වතාවක් ගියා. ඊට පස්සේ කිව්වා දැන් මේ වෙන්නේ ඒ හත් වතාව අතරේ එක ආත්මික තමන්ට අභියෝගයක් වෙච්ච තමන්ගේ පුතෙක්ව ඥාති පුත්‍රයෙක්ව මැරෙව්වා කිව්වා. ඒක විපාකට ওই සිරිතනතුරු ලැබෙන අතරේ එකපාරක් නිරේ ගියා කිව්වා. ගිහිල්ලා ආවා කිව්වා. ඇවිල්ලා ආයි සිටුවරෙක් උනේ අර දාන විපාක වශයෙන් කියනවා. දැන් නිරේ ගියේ පින් කරග තියෙන පින් ඔක්කොම ඉවරෙච්ච නිසා කියලා. එකෙනම එක කැරකි 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 එනවා. සෝවන් ඵලයට එනකම්ම මේක කැරගෙන කැරකි එනවා. සෝවන් ඵලයට එනකම් මේ ගුණධර්ම ස්ථිර පිහිටනවා. ඊළඟ එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. පින් කිරීම නිසා පව් අනිත්‍ය වෙනවාද? කුසල් කිරීමෙන් අකුසල් අනිත්‍ය වෙනවාද? අකුසල් කර්ම පවක් අනිත්‍ය වන්නේ කෙසේද? අකුසල කර්මක කර්ම පවක් අන්ති වන්නේ කෙසේ? අකුසල කර්ම පව අනිත් වන්නේ කෙසේද කියලා අහනවා. එතකොට ඒ කොහොමද අනිත්‍ය තමයි. නිත්‍ය කිසිම දෙයක් නැහැ. කුසල්‍ය යමක් කියද්ද පින් යමක් කියයිද? පින් කියලා යමකට අපි කියනවාද? කුසල් කියලා යමකට කියනවාද? ඒ සියලු අනිත්‍යයි. දැන් මෙයා අහන්නේ මේකයි මේ ප්‍රශ්නේ. අහන්නේ දැන් අපි පිනුත් කරනවා පවුත් කරනවානේ. එතකොට අහන්නේ පින් කිරීම තුලින් අර තියෙන පව ටික නැති වෙලා යනවාද කියලා. නැති වෙලා යන පව් සියල්ල නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන එක ස්වභාවය. දැන් අපි ගත්තොත් අපි ගමු අඟුලිමාල මහ රහතන් වහන්සේ. උන්වහන්සේ බොහෝ පව් කරපු කෙනෙක්. පැවිදි වෙන්න ඉස්සර වෙලා. බොහෝ දරුණු පව් කරපු කෙනෙක්. දහස් ගාණක් මිනිස්සු මරපු කෙනෙක්. අත්වල ලේ වැකුණු කෙනෙක්. නිරතුරුවම ලේ වැකු අත්වල ලේ තවරාගෙන රෞද්‍ර චිත්තයෙන් වාසය කරපු කෙනෙක්. නමුත් උන්වහන්සේගේ අභ්‍යන්තරයේ සංසාරය රැස් කළ විදර්ශනා ප්‍රඥාව තිබ්බා. මේ නිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා උන්වහන්සේ රහත් ඵලයට පත් වුණාට පස්සේ ඊළඟ ආත්මයට විපාක දෙන්න තියෙන සියලුම කර්ම විපාක අනිත්‍ය වෙලා ගියා.
අනිත් වෙලාගේ උන්වහන්සේගේ ශරීරයේ තියෙනකන් විපාක ටික ලැබුණා විතරයි. ඊළඟට උන්වහන්සේ පිරුණාන් පානකට උන්වහන්සේ ළඟ තිබිච්ච ඉතුරු අංග සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුති අනිත් වෙලා ගියා. ඒතර කුසලුත් අනිත් වෙනවා. පිනුත් අනිත් වෙනවා. පවුත් අනිත් වෙනවා. හැම සීල දෙය අනිත්‍යයි. සීල සංස්කාරයන් කියනවා. සංස්කාරයන් අනිත්‍යයි. ඊට පස්සේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් පින් කිරීමට අත්‍යවශ්‍ය නැද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට පින් කිරීම අත්‍යවශ්‍ය නැද්ද? පින් කරන්නේ අවිද්‍යාව හේතුවෙන් නම් මාර්ගයේ වඩන කෙනා මාර්ගය වඩා ගැනීමට ඒ ජීවිතයේදීම නොහැකි වුණොත් පින් නොකිරීම හේතුවෙන් දුගතිගාමීයට වැටෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මාර්ගයේ වඩන කෙනා බබලව උපදිනවාද? යමෙක් බබලව උපදින්න යනවා නම් ඒ සමාධිය හේතුවෙන්ද සමාධිය ඇති පිනට නොවේද කියන කතාව අහලා තියෙනවා සවනස. ඔව්. ඒක හොඳයි. පින කියන එක ගැන ගොඩාක් අයට පැහැදිලි අර්ථ විග්‍රහයක් නැහැ. පින කියන වචනේ සීමාව අඳුනාගෙන නැහැ. දැන් ඒ කියන්නේ සමාධියක් කියනවා පින්නට ඇති සමාධිය. පවට ඇති සමාධියකුත් තියෙනවනේ මිච්ඡා සමාධි. මිච්ඡා සමාධිය තියෙනවා. එතකොට පින්නට ඇති සමාධියේ සමාධියක් තියෙනවා. ඒකට කියන්නේ මෙත්තා චේතෝ විමුක්ති. සම්මා සමාධියක් කියන්නේ සම්මා සමාධිය කියලා ධ්‍යාන හතර ඒක කුසලයේ. කුසලයට වැටෙනවා. එතන කියන්නේ ආර්ය සම්මා විත්‍යයෙන් යුක්ත සමාධිය කුසලය. කුසලය. දැන් අපි ගත්තොත් මෙහෙම මේ කෙනෙක් ආනා මේ මොකද්ද මෛත්‍රී භාවනාව දිගටම කරනවා. අපි ගම මෛත්‍රී භාවනාව සම කරනවා. මෛත්‍රී භාවනාව ඇයි පිනට? අතට දැන් මේ 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 ලිපියේ කියන හැටියට ඒක මෛත්‍රී භාවනාව කරද්දී තින් අවිද්‍යාව පාදක වෙච්ච නැති එකක් හොයද ගන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් අවිද්‍යාව ප්‍රහාණය රහතන් වහන්සේ විතරනේ. ඒක සෝවාන් වෙච්ච කෙනාටත් අවිද්‍යාව ප්‍රහාණය වෙලා නැහනේ. සකදාගාමි වෙච්ච කෙනාටත් අවිද්‍යාව ප්‍රහාණය වෙලා නැහනේ. අනාගාමි කෙනාටත් අවිද්‍යාව ප්‍රහාණය වෙලා නැහනේ. අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ගයේනේ. එතකම අවිද්‍යාව තියෙනවා. එතකොට කෙනෙක් කල්පනා කළොත් මම ආර්ය අෂ්ටාංගික මාර්ගය යනවා ඒ නිසා මම පින් කරන්නේ නැහැ කියලා. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ පිහිටලා නැහැ. මොකද හේතුව සරණ පිහිටියා නම් බුද්ධ වචනයට ගරු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤංචේ පුරිසෝ ඛෛරා ඛෛරා තේත පුනප්පුනක්. මහණෙනි මේ මේ කරන්නා වූ මේ පුරුෂයා කරනවා පිනක් ඇද්ද? ඛෛරා තේත පුනප්පුනක්. ඒ පින නැවත නැවත කරන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන තම්මි චන්දං කෛරාත. උන්වහන්සේ දේශනා කරන්නේ චන්ද රාගය දුරු කරන්නනේ. ඒක පිනට කියනවා පිනට ආසා කරන්න කියනවා. තම්මි චන්දං කෛරාත පිනට ආසා කරන්න. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පිනෙන් වැඩෙන්නේ සැපයයි කියනවා. ඒත උන්වහන්සේ පිනෙන් සැපේ වැඩෙන නිසා සැපසහගතව මේ ධර්ම මාර්ගය පුරුදු කරන්නයි උන්වහන්සේ පින් කරන්න කියන්නේ. ඒතේ එක තැනක බුද්ධ කාලෙත් සමහර විට තියෙන්නේ ඇති මේ පිනට මේ නිකන් මේ මේ නෝක් අඩුවක්. මොකද හේතුව භික්ෂුන් වහන්සේලත් කියන්නේ නැති සමහර විට අපව පින්නම් කරන්න බෑ මේ සසර දික් වෙයි කියලා මොනවාර කියන්නේ ඇති. ඒක සූත්‍රයක් තියෙනවා මහා පුඤ්ඤ බහයි සූත්‍රය. ඒකේ නම පිනට බය වෙන්න එපා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට මහණෙනි පිනට බය වෙන්න එපා. මා භික්කවේ පුඤ්ඤං පිනට බය වෙන්න එපා කියනවා. එතකොට කියන සුකස්සේතම් භික්කවේ අදිවචනං අදිදම් පුඤ්ඤ මහණි මේ පින කියලා කියන්නේ සැපේට කියන නමක් කියනවා. මිනිස්සු එකෙන් ගොඩක් අය සැපේට කැමති පිනට බයයි. පිනට බයයි. ඒ පිනට බය වෙන්නේ සමහර දේශකයන් වහන්සේලාගේ තියෙන මේ කියන්නේ වැරදි අර්ථ විග්‍රහ නිසා. අර ලොකු සයන්ස් කිව්වා වගේ දැන් අර තවදුරටත් සසර දික් වේද කියලා. තවදුරටත් සසර දික් වේ පින්නම් කරන්නට එපා. පුළුවන් තරම් ඉක්මනට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩාගෙන සෝවාන් වියන් කියනවා. කඩෙන් ගන්නද සෝවාන් ඵලෙ. එහෙම කරන්න බෑනේ. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ තම සසර එයාගේ දිකද කෙටිද අපි දන්නවද? ඒක බුදු කෙනෙකුගේ ඥාණයෙන් දකින්න එකක් නේ. නමුත් සංසාරයේ කෙනෙකුගේ කොතරම් දිග බව නම් අපි දන්නවා. නමුත් අපි ගම මේ බුද්ධ ශාසනය ඉවර කරන කෙනෙක් එක්කමයි බුද්ධ ශාසනය ඉවර කරන කෙනෙක් කියලා එහෙම පින් කරන කෙනෙක් ඉන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ කියන්නේ. ඒ එතකොට අපි කිව්වොත් එම මේ පින කරන්න එපා කියලා. ඒ කියන එක්කෙනාට ඒ කියන එක්කෙනා සමාජයේ පිළිගත් කෙනෙක් නම් ගෞරවයෙන් සලකන කෙනෙක් නම් අර මිනිස්සු විශ්වාස කරනවා මේ අධර්මය. ඒක අධර්මයක්. ඊ අධර්මයේ පිළිගන්නව ඇත්ත කියලා.
පිළිගත්තර පස්සේ මිනිස්සු පින් කරනවා කියලා එතකොට මෛත්‍රී භාවනාව අතාරින්න ඕනේ. බේර විහාර වන්දනා කරන එක අතාරින්න ඕනේ. මල් පහන් පූජා කරන එක අතාරින්න ඕනේ. සංඝයාට දානමාන ආදී පින්කම් කරන එක අතාරින්න ඕනේ. වත්පිළිවෙත් කරන එක අතාරින්න ඕනේ. එහෙනම් විහාර බෝමළු අතු ගන්න එක අතාරින්න ඕනේ. මේ සියලු දේවල් අතාරින්න ඕනේ පින අතාරිනවනම්. ඔය වගේම සමාන එකක් මම දැකලා තියෙනවා මේ අහලා තිබ්බ දැන් බුදුරජාණන් වහන්සේ දැන් සීළු දේම අවබෝධ කරගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සෙත් ඇයි මේ භාවනාව කරේ කියන කතාව. ඒක කර යුතුද කියන කතාව. එකක් තමයි මේ 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 ධර්මතාවයේ තියෙනවා මේ මිනිස්යන්ට සාධාරණව ලැබෙන දේවල්. සාධාරණ ලැබෙන දේවල් භුක්ති විඳීම. දැන් ඒක ඒක තියෙනවා කොහමද? යේසුප්පයුත්ත මනසා දල්හේන නික්කාමිනෝ ගෝත්‍රම සාසනම්මි තේපත්ති පත්තා අමතං ගය ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන. ඒක තියෙනවා නොමිලේ ලැබුණු දේ අනුභව කිරීම. ඒ තමයි මේ මාර්ගඵල නිවන. ඒ කියන්නේ දැන් සමාධිය තියෙන්නේ සමවැදීම පිණිසයි. ධානයේ තියෙන්නේ සමවැදීම පිණිසයි. නිරෝධ සමාපත්තියේ තියෙන සමවැදීම පිණිසයි. එතකොට යම් කෙනෙක්ගේ සමාධියෙන් අරහත් ඵලයෙන් සමවැදිලා එයා සාධාරණ සැපයක් විඳීම මේ ලෝක ස්වභාවයට ආйти එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ සමාධිසෝයෙන් සමවැදී සිටීමට යම් කෙනෙක් අසතුටු නම් ඒක එයාගේ හිතේ තියෙන විශාල බරපතල මේ කාරණාවක්. ඒක ඉබේම වෙන දෙයක්. රහතන් වහන්සේලා සමාධියට සමවැදී සිටීම ගැන කෙනෙක් අසතුටු වීම. ඇයි රහත් වුණා නම් මොකටද සමවදින්නේ කියලා කල්පනා කරනවා නම් බුදුබඩපත් වුණා. කරුණු දෙකක් මත එක කරන්න. එකක් තමයි තමන්ගේ ditta ධම්ම සුඛ විහරණය. තමන් විසින් මෙලෝදීම ලැබෙන සැප විහරණය. දෙක තමයි පස්චිම ජනතාවට ආදර්ශය පෙන්වීම. දැන් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී මාස 3 හුදකලාවේ මහවණේ ගිහිල්ලා වැඩ ඉන්නවා. ඒතේ එතනදී භික්ෂුන් වහන්සේලාට පෙන්වා දෙන්නේ තථාගතයන් වහන්සේ පවා සියල්ල සම්පූර්ණ කොට වදා තථාගතයන් වහන්සේ පවා හුදකලා වාසයට යනවා. එහෙමනම් තථාගතයන් වහන්සේත් හුදකලා වාසයට යනවා නම් අපි හුදකලා වාසයට නොයා යුතුද? ආන්නේ පස්චිම ජනතාවට ආදර්ශය දීමටයි. ditta dhamma sukha vihareneyට තමන්ගේ පටු පසපස්සෙන් එන ජනයාට ආදර්ශය දීමටත්. මේ තව එක ප්‍රශ්නයක් අනාගාමී බ්‍රහ්මවරු උපදින ලෝකයක් අනාගාමී නොවු බ්‍රහ්මවරු උපදින ලෝකයක් වෙන වෙනම තිය වෙනවාද කියලා එකක් අහලා තියෙනවා. අනිත් එක රූප ලෝක සහ අරූප ලෝක පැහැදිලි කර දෙන්න. රූප ලෝක අරූප ලෝක අරූප ලෝක නම් අපි දන්නවා ආකාස ආනං ඡායතනේ විඤ්ඤාණං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නිය සංඥා ඡායතනේ මේවටනේ අරූප ලෝක කියලා කියන්නේ. රූප ගෝල රූප ලෝක කියලා කියන අර මේ බ්‍රහ්ම සාර බ්‍රහ්ම පාරිසග්ගේ බ්‍රහ්ම පුරෝහිතේ ආදී බ්‍රහ්ම ලෝක. එමය එක තේරුම් ගන්න ඕනේ. ලක්ෂණන් අපිට දැන් අර පුණ්‍යනුමෝදනාවක් කරන් තියෙන ලක්ෂණන් ඒකත් එක්කම අපි වැඩසටහන අද දින නමෝ බුද්ධාය දහම් වැඩසටහනට දායකත්වයෙන් දරන්නේ නුගේගොඩ උඩහමුල්ල තලපත් පිටියේ පාරේ අංක 139 පදිංචි පීකේ පතිරණ මෑණියන් විසින්. ඒ මෑණියන් බලාපොරොත්තු වෙන පෞලේ සෑම සිළු දිනාටම ආශිර්වාද කිරීමත් ඒ හැමෝටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත් ප්‍රාර්ථනා කරනවා. පළමු කොට අපි රැස් කරපු පින් දෙවියන්ට පින් දෙමු. මේ රැස් කළ පින් ගෞතම බුද්ධ ශාසනයේ පහන් සිටති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්තා. අනුමෝදන් වී මේ පුණ්‍ය අනුමෝදනා සතරුණ දෙවියෝ මේ අප සියලු දිනාවම මේ මේට ආධාර උපකාර කරන සියලු දිනාවම ආරක්ෂා කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වතුන් නම් මේ පරිලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් ආйти වෙලා ඒ සියලු ඥාතීන් සැපයටපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පීකේ පතිරණ මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවය ලැබිලා එතුමීර සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මහමෙවනාවාසී සියලු ස්වාමින් වහන්සේලා මේ ධර්මයට සවන් දෙන සියලු ස්වාමින් වහන්සේලාට සුවසේ ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේට සහභාගී වී අප මේ ධර්ම ප්‍රචාරයේදී දිරිමත් කරන අපේ මේ මේ සුදත් මහත්මයාට ඒ වගේම මේ කටයුතු කරන සද්දා මේ මේ ශ්‍රද්ධා රූපහණී නාලිකාවට මේ හැමෝටම ඒ වගේ මේ දරුවන්ට මේ ශ්‍රවණය කරන හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
එනම් මං හිතන්නේ අද වැඩසටහන නිමා කරන කාලය ඇවිත් ලබන සතියේත් මේ වගේම නමෝ බුද්දා වැඩසටහන තුළින් ඔබ හමුවමු. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. නමෝ බුද්දාය. සතහම් කතිකාව.